नमस्कार Buddham saranam gacchami, Dhammam saranam gacchami, Sangham saranam gacchami, Dutiyam te Buddham saranam gacchami. Dutiyam te Dhammam saranam gacchami. Dutiyam te Sangham saranam gacchami. Tatiyam te Buddham saranam gacchami. Tatiyam te Dhammam saranam gacchami. Tatiyam te Sangham saranam gacchami. Panatipata veramani sikkhapadam samadhiyami. Adinna dana veramani sikkhapadam samadhiyami. Kamesu micchachara veramani sikkhapadam samadhiyami. Musavada veramani sikkhapadam samadhiyami. Suramereya majjhapama dattana veramani sikkhapadam samadhiyami. Tisanena sandhiṃ pañca sīlaṃ dhammaṃ sādukhaṃ surakkhitaṃ katvā appamādena sampādeta. Gauravaniya Mahasangharatnaya avasarayi sadahavat vasanavanta pinnatuni. Imas Radha Haven Sodanan Potter Tempat Kalatiana Memal Pan Sundadun Giran Pasadi Yud Silpoja Dravyan Apasaranagi Ape Sastro Om Sama Sam Budrajanan Bahan Sege Apaman Buduguna Samudaya Udisa Puja Karamu Puja Veva Kinapetuming Ape Kaurutekata Gata Hakiela Vandana Karaming Ketiing Sam Buddha Puja Patamu. Namo tassa bhagavato arahato sammā.
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන් සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බඨානේසු සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා අදේවාසේතුනෝ බන්තේ සම්බං සන්ධාය පූජිතං අනුකම්පන්නුපාදා පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පන්තියා සාදු 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 පින්නතුනි අපේ සුපුරුදු පරිදි ධර්ම දේශනාව ආරම්භ කිරීමට කලින් සුළු වේලාවක් භාවනා කමටහනක් පුරුදු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පහුගිය දිනවල අපි බුද්ධ අනුස්සති භාවනාව කළා, මෛත්‍රී භාවනාව ආදී මරණානුස්සති ආදී භාවනා කමටහන් කීපයක් අපි පුහුණු කළා. අද අප බලාපොරොත්තු වන්නේ සංඝ අනුස්සති භාවනාව වඩනට. මම හිතන්නේ අපි හුඟක් දුරට අඩුවෙන් වඩන භාවනාවක් නේද සංඝානුස්සති භාවනාව. පින්නතුනි අපි බුදුරජාණන් වහන්සේගේ දහම නිවැරදි දහම අහනවා නම් ඒ වගේම යහ දහම අහලා අපේ ජීවිතේට දහමේ ආස්වාදයේ ආශිර්වාදයේ ප්‍රතිඵලය ලැබෙනවා නම් ධර්මයේ සාන්දෘෂ්ටික බව පිළිබඳව අපට දැනෙනවා නම් අපට මුලින්ම ඇති වෙන දේ තමයි සංගරත්නය කෙරෙහි අපමණ ගෞරවය හටගන්නවා. සම්මාස්තම් බුදුරජාණන් වහන්සේ වසන 45 ලෝකෙ ජීවත් වුණේ වැඩ සිටියේ. උන්වහන්සේ ඒ දල්ලපු සදහම් පහන වසර 2500කට අධික කාලයක් රැගෙන ආවේ ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා ගිහි ගෙන්නෙක් මෙලා තමන් සතු සියලුම සන්තක ධනය ඥාතීන් අත්හැරලා සමස්ත දේවතයම මේ ශාසනය වෙනුවෙන් කැප කරලා සිල්වත් ගුණවත් ජීවිත ගත කළා විතරක් නෙවෙයි සේවත් 25ක් මේ උතුම් සද්ධර්මයේ ලෝකයේ තුල රැගෙන යන්නට සුවිශාල කැපවීමක් කළා. පින්වතුනි කෙනෙක් ඇත්තටම ධර්මයේ තේරුම් ගත්තද ඇත්තටම ධර්මයේ ආශිර්වාදය ලබනවද කියලා බලන එක සංකේතයක් තමයි ඔහු ස්වාමි වහන්සේලාට සලකන ආකාරය. ගෞරව කරන ආකාරය දිනෙන් දින පින්නතුනේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි අපමණ ගෞරවයක් තමගේ හදවතේ හටගන්නට ඕන. තමන් සද්ධර්මයේ නමින් කිසියම් දහම් පදයක් අහනවා නම් ඒ අහන්නේ සංඝරත්නය කරපු කැපවීමේ ප්‍රතිඵල විදියට. බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය අකුරක්වත් වෙනස් නොකර ධර්ම විතරක් නෙවෙයි විනය. ඇතැම් විට ස්වාමීන් වහන්සේලාට සමහර ශික්ෂාවද රකින්න අපහසු වුණා. උන්වහන්සේලා ගැතින් කඩ වුණා. නමුත් බුදුහාමුදුරුවෝ පනවපු ශික්ෂාවද කිසිවක් වෙනස් නොකර
ඒවා අමතක නොකර ඒවත් නොහැර පරපුරෙන් පරපුරට රැගෙන යන මැති පින්නතුනි ඒ ස්වාමීන් වහන්සේලාට ගරු කරන්න. උන්වහන්සේලාට තිබුණ සමහර සිල්පදවන අයින් කරන්න. ඇයි ඒ? ඒව තිබ්බොත් මේ ලෝක මිනිස්සු දොස් කියන්නේ. ඒ වයින් කළා නම් කැමති ටිකක් විතරක් ඉතුරු කරගෙන තිබුණා. තමන් අතින් පුද්ගලික ශික්ෂාපදයක් හඩ වුණත් උන්වහන්සේලා බුදුහාමුදුරෝ පනවපු මේ ශික්ෂාපද අඛණ්ඩව රැකගෙන ආවා. අනාගත පරපුරට දායාද කරන්නට ඒ විතරක් නෙමෙයි උතුම් සද්ධර්මයේ වරණම රාජ සමය වැනි තම දුෂ්කර සමයන්නේ දිවි පරපුරට තබලා ඒ ස්වාමීන් වහන්සේලා රැකගෙන ආවා. අන්නේ ස්වාමීන් වහන්සේලාගේ දර්ශනයත් සමනානන්ට දර්ශනම් කියපු විදියට අපට මංගල කරණයක් සුභ කරුණක් විදියට සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම මේ සංඝරත්නයේ කෙරෙහි ගෞරවයේ එහි ආනිසංසය උපරිම ලෙස දේශනා කළා. මහා ප්‍රජාපති ගෞතමිය ඉමහත් ආදරෙන් ගෞරවයෙන් බුදුහාමුදුරුව වෙත සූදානම් කළ රැගෙන ආපු ඒ සිවුරු දෙක තුන් වතාවක් මිලියම් කළා බාරගන්න කියලා. බුදුහාමුදුරුව එක බාරගත්තේ නැහැ. බුදුහාමර දේශනා කළේ සංඝයේ ගෞතමී දේහි සංඝයේ දෙන්නේ මමංච දින්නම් හොති කියලා. ගෞතමී සංඝයාට දෙන්න සංඝයාට දෙනකොට ඒක මට පූජා කරපු දෙයක් වෙනවා. ඉමාන් දෙක්ඛාන් දෙක සංඝස්සය කියලා යමක් පූජා කරනකොට මේක බුදුහාමර වෙනුවෙන් කරපු පූජාවක් වෙනවා. පෞද්ගලික දාන අතරින් සම්බුද්ධ පූජා කියලාම පූජාවක්. නමුත් සංඝ සතුට දෙන දානයේදී ඒකට ප්‍රතිග්‍රහකයන් වහන්සේලා ලෙස බුදුහාමුදුරුවෝ තහත් වෙනවා. උන්වහන්සේ කෑ දේශනා කළේ අහංහි අරහා ලෝකේ මමත් ලෝකේ රහත් කෙනෙක් කියලා උන්වහන්සේ දේශනා කළා. ඉතින් මේ උතුම් සංඝ පරපුරෙහි ගුණ අපි මොහොතක් සිහිපත් කරමු. අප නිතර සංඝහනා කරන සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කියන ගාථාවේ තියෙන ගුණ ටික අපි තා ස්වල්ප වේලාවක් මෙනෙහි කළා සංඝ ගුණ සිහිපත් කරලා අපේ හිතේ ප්‍රසාදය ගෞරවය ඇති කරගෙන ඒ උතුම් සංඝරත්නයේ ආශිර්වාදය මත මේ සදහම්මගේ තවත් දුර ගමනක් යන්නට අපේ ජීවිතයට අපේ ආශිර්වාදය රැකවරණය චිත්ත සමාධිය සලසා ගනිමු. පින්නතුනි තමගේ ශරීරයේ සැහැල්ලුවෙන් ඍජුව තබාගෙන ටික වේලාවක් අපේ සංඝහන සිත භාවනාව වඩමු. ඉඳගෙන සිටින ඉරියව්ව ගැන මොහොතක් සේවත් කරන්න. දෙපා සිට හිස දක්වා වාඩි වෙලින ඉරියව්ව ගැන මොහොතක් සේවත් කරන්න. වර්තමානයේ තුල සිත පවත්වා ගනිමින් නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ වා සතෙන් පරිමුඛං උපට්ඨපෙත්වා කියපු ආකාරයට අපි නාසය ආශ්‍රිතව හිත පවත්වා ගනිමු වර්තමානයේ තුල. නාසය ආශ්‍රිතව සත නිමිත්තේ හිත තියාගෙන දැන් අපි සංඝ ගුණ සිහිපත් කරන්නට යන්නේ. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා ගිහි සපත් කරලා තම සමස්ත ජීවිතය ආධ්‍යාත්මික කැපකිරීම සඳහා ශාසනික උන්නත වෙනුවෙනුත් කැප කරපු අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පටන්ගෙන සැරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලාගෙන් සෝභමාන වුණු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ඉතා දිගු කලකට කිරස්ථායි වුණු මේ උතුම් සම්බුද්ධ ශාසනයේ සෝභමාන කළ ගම් දනව් සැරිසරා හැසිරෙමින් ලෝවැසියන් වෙත අපමණ කරුණාවෙන් සදහම් පණිවිඩය බෙදා වදාළ ඒ උත්තම මහා සංඝරුවරට මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් ස්වාමීන් වහන්සේලා සුපටිපන්න ගුණෙන් යුක්තයි.
සීල සමාධි ප්‍රඥා කියන මනාවෝ ගමන් මඟට පිළිපන් උත්තමයන් වහන්සේලා. ඒ නිසා අපි උන්වහන්සේලාට සුපටිපන්න කියලා කියනවා. ශ්‍රාවක සංඝ රත්නය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති ඍජු ප්‍රතිපදාවට පිළිපන්න උත්තමයන් වහන්සේලා. මේ නිසා අපි උන්වහන්සේලාට උජුපටිපන්න කියලා කියන්නේ. උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඒ උතුම් මහා සංඝ රත්නය නිර්වාණ අවබෝධයට උපකාරී වෙන අදිසීල අදිචිත්ත අදිපඤ්ඤා කියන මාවතට පිළිපන්නා. ඒ නිසා අපි උන්වහන්සේලාට ඥායපටිපන්න කියලා කියනවා. ඥායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඒ උතුම් මහා සංඝ රත්නය ඊටාම ගෞරවණීය වූ විචිත්‍රවත් වූ ගෞරවයට සම්මානයට සුදුසු වූ මේ උතුම් සද්ධර්ම මාර්ගයට පිළිපන් උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලාට අපි සාමීචි පටිපන්න කියලා කියනවා. සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඒ උතුම් මහා සංඝ රත්නය ඊටාම දුරබැහැර ඉඳන් උනන් ගේන දානමානාදී සිව්පසේ පිළිගන්න සුදුසු උත්තමයන් වහන්සේලා. ඒ නිසා උන්වහන්සේලාට අපි ආහුනේය කියලා කියනවා. ආහුනේයෝ ඒ සාමීන් වහන්සේලාට පාහුනේය කියලා කියනවා. ආගන්තුකයන් මිතුරන් වැනි අපේ ඊටාම කල්යාණ මිත්‍රයන් දුරබැහැර ඉඳලා ආපු අවස්ථාවේදී ඒ අය වෙනුවෙන් සෝදානම් කරපු ඊටාම ප්‍රණීත දේ පිළිගන්නට සංඝරත්නය සුදුසුයි. ඒ නිසා උන්වහන්සේලාට පාහුනේය කියලා අපි කියනවා. ඒ උතුම් සංඝ රත්නය කර්මඵල අදහාගෙන සසර සුගතිගාමී වීමට හේතු වන ලෙස දානය පිළිගන්න සෝදානම් උත්තමයන් වහන්සේලා දක්ෂිණාවන්ට සුදුසුයි, දක්ෂිණාරහයි. ඒ නිසා තුන් වහන්සේලාට දක්ෂිණේයෝ කියලා කියනවා. ඒ උතුම් මහා සංඝ රත්නය ගෞරවයට සුදුසුයි. දෑතනලලේ තබා පසඟ පිහිටුවා වැඳීමට, ඒ වන්දනාමාන පිළිගැනීමට සුදුසු උත්තමයන් වහන්සේලා. ඒ නිසා අපි උන්වහන්සේලාට අංජලි කරණීය කියලා කියනවා. උතුම් මහා සංඝ රත්නය ලෝකයාගේ පින් නැමැති බීජ වැපිරීමට උත්තම වූ පුණ්‍යශේස්ත්‍රයයි. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේලාට කියනවා, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියලා. මේ උත්තම මහා සංඝ රත්නය මගේ ජීවිතයට ආලෝකයක් වේවා.
දිනෙන් දින මේ උතුම් කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාගේ සෙවන පහස ආශිර්වාදය සද්ධර්ම වර්ෂාව මගේ ජීවිතයට නිරතුරුව සැලසේවා සාදු 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 Buddham, 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 Vande Dhammang, 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 Vande Sangham, 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 Vande Buddham, Dhammang, Sangham, Vande Samanta chakravalesu atra gacchantu devata sandhammam munirajasse sunantu sagga mokkhadam dhammasavana kalo ayam badanta Dhammasavana kalo ayam badanta Dhammasavana kalo ayam badanta Namo tassa bhagavato arahato Samma sambuddhansa Namo tassa bhagavato arahato Samma sambuddhansa Namo tassa bhagavato arahato Samma sambuddhansa Anamatango yam bhikkhave sansaro pumba koti na panyayati Avijnani varananam sattanam tanha sanyojananam sandhavitam sansaritanti ගෞරවනීය මහා සංඝ රත්නාවසරයි සදහවත් වාසනාවන්ත පිරිතුනි ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ සතිපතා සිදු කෙරෙන සිකුරාදා ධර්ම දේශනා මාලාවෙහි අද 4 වෙනි ධර්ම දේශනාවටයි ඔබ හුඟන් දෙන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් අපි ගිය සතිය දක්වා මාතෘකා තුනකින් කරුණ විස්තර කළා. ඒ දේශනා නැවත ඔබට අහන්නට අවශ්‍ය නම් ඒව ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ඊට අදාළ අත්පත්‍රිකා අවශ්‍ය නම් ඒවත් ලබා ගන්නටත් පුළුවන්. අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සසර පැවැත්ම හා සසර නැවැත්ම පිළිබඳව. අද විශේෂයෙන්ම අපි මේ ධර්ම දේශනාවට සමගාමීව විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා අතිගෞරවනීය අම්පිටියේ ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට. උන්වහන්සේ වසර 106ක් ජීවත් වෙලා පසුගිය දින අපවත් වීවදාලා. ඉතින් මෙතන වැඩ සිටින බොහෝ ස්වාමීන් වහන්සේලාට ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙලා අපේ ජීවිතයට මහත් ආලෝකයක් සපයපු ඒ ගුරු දෙවියන් වහන්සේට පුණ්‍යානුමෝදනා පිණිසයි අද විශේෂයෙන් මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඉතින් ඒ සිත වේලක් තියාගෙන අපේ ධර්ම දේශනාවට අනුව කන් දෙමු. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අපට ප්‍රඥා ලෝකය ලබා දුන්නේ. උන්වහන්සේ ධර්ම දේශනා කිරීමේ බලාපොරොත්තු වුණේ අපේ නොවන දියුණු කරන්නට සමාධිය ඇති කරන්නට. ඒ සමාධිය ඇති කරලා එකහතරින් අපේ පින් සිතිවිලි කොසල් සිතිවිලි ඉහළම තලයකටපත් කරගන්නට උන්වහන්සේ අපට අනුශාසනා කළා. ඊළඟ පියවරේ උන්වහන්සේ මේ සංසාර චක්‍රයෙන්ම නිදහස් වන ආකාරය දේශනා කළා.
බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන කාලයේ ලෝකයේ සමහර අය කර්මය පුනර්භවය වගේ කාරණා තේරුම් ගන්න හිටියේ. හිත දියුණු කරපු අය හිටියා. කාමච්ඡන්ද ආදී පංච නීවරණ කල්ප ගානකට දුරු කරපු අය උන්වහන්සේ පහළ වෙන කාලේ හිටියා. මහා බ්‍රහ්මයා ලෝකයේ මැවුම් කාර්යය විදිහට බොහෝ දෙනෙක් පිළිගන්න තිබුණේ. මහා බ්‍රහ්මයා දීර්ඝ කාලයක් හි වාසය කළ නිසා ඔහු හිතාගෙන හිටියේ ලෝකය නිත්‍යයි කියලා. ඉතින් මේ ලෝකය නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතාගෙන හිටියේ ලෝකෙකට තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ මූලික අවශ්‍යතාවය වුණේ පළවෙනි පියවර විදියට අපාගත වීමට තියෙන අවස්ථාවේ මුදවලා ලෞකික කුසලයේ තුල අපට රැකවරණය ලබා දෙන්නට. ඊට හේතුව තමයි සම්මා සම්බුද්ධත්වයේ ලබා ගැනීමත් සමගම චතුප්පාද ඥානය ලැබීමත් එක්ක බුදුහාමුදුර අවබෝධ කරගත්තා ලෝකයේ මිනිසුන්ට තියෙන ප්‍රධාන අභියෝගය මොකන්ද කියලා. අපි අද මෙතන හිතන්නේ රැකී රක්ෂාවන් ලැබීම, ආදායම ටිකක් අඩුවීම, ඥාති මිත්‍රාගේ ලෙඩ දුක්, මේ වගේ දේවල් තමයි ජීවිතේ ලොකු අභියෝග විදිහට අපි හඳුනාගෙන තියෙන්නේ. නමුත් බුදුහාමුදුරන්ගේ බුදුනුවණින් අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළා අපට තියෙන ලොකුම අභියෝගය තමයි මරණයෙන් පස්සේ අපාගත වෙන්නට තියෙන අවස්ථාව. මේ ජීවිත කාලේ අපට තියෙන දුක් වේදනා වැඩිමනොත් අවුරුදු 100කින් අවසන් වෙනවා. නමුත් මිනිස් ආත්ම භාවයෙන් පහළට වැටුණොත් අපි ඒ දුක අපට පින්නතනේ කල්ප ගානකින්වත් නිමාවක් කරන්න බැරි වෙනවා. අනේ නිසා ලෝකයා කෙරෙහි ඉමාන් කරුණාවෙන් බුදුහාමුදුරුවෝ පළවෙනිම දීපු අනුශාසනාව තමයි සබ්බ පාප සංකරණං කියලා, අකුසලයෙන් පාපයෙන් වෙන් වෙන්න කියලා. විශේෂයෙන් පංච දුෂ්ටයන් ගැලපෙන්නට බුදුහාමුදුරුවෝ අපට අනුශාසනා කළා. ඊළඟට ශ්‍රද්ධාවේ පිහිටන්නට බුදු දම සංඝ කියන තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාව පැහැදීම ධර්ම ගෞරවය ඇති කරගෙන හදවතේ ශ්‍රද්ධාව දිනු කරගන්න උන්වහන්සේ දේශනා කළා. මෙන්න මේ කරුණු දෙකේ තම වැදගත් වෙනවා සසර දුගතිගාමී නොවේ බොහෝ කාලයක් සුගතිගාමී වෙන්නට. පුඤ්ඤාවිසන්ද සෝත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කළා මහා පුණ්‍ය ගංගා අටක් ගැන. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම, ප්‍රාණඝාතාදී අකුසල් පහෙන් වැළකී සිටීමත් කෙනෙකුට අනිවාර්යයෙන්ම සුගතිගාමි වීම සඳහා හේතු වන කරුණු විදියට ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේ රැකවරණේ ලබා දුන විතරක් නෙවෙයි, මේ ආරක්ෂාව මේ සරණ පිළිසරණ ලබාගත් කෙනෙක් විදියට තවත් ඉදිරියට අපේ ධර්ම මාර්ගයේ යන්නේ කොහොමද කියන එක බුදුහාමුදුරුවෝ ටිකෙන් ටික අපට පැහැදිලි කරනවා. මෙන්න මෙතෙන්දී පින්නතුනි අපේ ළඟ ගුණාංග තියෙනට ඕන. විශේෂයෙන් අපට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නේ සද්ධර්මයේ කුමන හෝ මාධ්‍යකින් පුද්ගලයෙක් මොහොනට මොහොන හමුන වුණත් වර්තමානයේ නොයෙක් විදිහේ මාධ්‍ය තියෙනවා. ඒ මාධ්‍ය ඔස්සේ සැබෑ කල්යාණ මිත්‍රයන් වෙත සමීප වෙන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා අපට එකතකින් සසර පුණ්‍යමහිමයක් තියෙනට ඕන. අනිත් අතින් අපි හොඳ බුද්ධියක් ඇති වෙන්නට ඕන. වර්තමානයේ වෙනකට වඩා ඉතාම සංවේදීව ධර්මයේ පිළිවෙල ඉන්නට ඕන. වැරදුනොත් ඒ පින්නතින් වැරදෙන්නේ බුද්ධෝත්පාද කාලය විතරක් නෙවෙයි, මුළු සසර ගමනම අනිත් පැත්තට වරදෙන්න පුළුවන් සියලුම සාධක අපේ ඉදිරියේ වර්තමානයේ තියෙනවා. අනේ සංවා නොනින් කටයුතු කරන්න ඕන. තමන් අහන ධර්ම විශේෂයෙන් චතුරාර්ය සත්‍යද ගැලපෙනවද, රාග ද්වේෂ මොහ දුරු කරන්න ගැලපෙනවද, මේ සංසාර චක්‍රයේ නිදහසට ගැලපෙනවාද කියන එක ගැන හොඳ අවධානයෙන් හොඳ නුවණකින් ඉන්නට ඕන. මෙන්න මේ ගමනේදී බුදුහාමුදුරෝ මුලින්ම පැහැදිලි කරනවා අපි දැන් ඉන්න තත්ත්වය මොකක්ද කියලා. අපි දැන් හිතන්නේ කොහොමද කියන එක දේශනා කළා. කොහොමද අපි හිතන්නේ? අපි හිතන්නේ ඇහැට රූපයක් දකිනකොට මේ වර්තමාන මොහොතේ අපට ඒ රූපය දකින්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි, අපි හිතනම ඇහැට දකින්න රූපය දකින්න කලිනුත් ඇත මේ විදිහටම තිබ්බා දැක්කට පස්සෙත් එහෙම ඉතුරු වෙනවායි කියලා.
ඊළඟට අපි හිතාගෙන ඉන්නවා අපි දැකපු අහපු දේවල් අඛණ්ඩව ඒ විදිහටම දිගටම තියෙනවායි කියලා. තවත් පැත්තකින් අපි හිතනවා අපේ ඇහැට යමක් පේනවා නම් මේ මල සුදු පාටට, රෝස පාටට, කහ පාටට පේනවා නම් ඒ පාටට හැම දෙනාටම පේනවායි කියලා අපි හිතන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අපි මේ දකින දේ සුබයි කියලා අපි හිතන් ඉන්නවා. අපට ඒකෙන් සැපයක් ගෙන දෙනවායි කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ වගේ මේක නිත්‍යයි කියලා. ඒක තමන්ගේ කැමති විදිහට පාලනය කරන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නවා. මෙන්න මේක තමයි අවිද්‍යාවේ ලක්ෂණය. මේ අවිද්‍යාව අපට එකපාර දුරු කරන්න බෑ. මේ අවිද්‍යාව තුලින් ගෙනත් අපි දක්ෂ වෙන්නට ඕන කුසලයේ තුලට ඉන්න. අපි සසර බොහෝ කාලයක් මේ අවිද්‍යාව මතම තමයි ආවේ. හැබැයි එහෙම ආවට අපි කුසල් දහම් කරගෙන තියෙනවා. ජානාදී පින්දාම් කළ තියෙනවා. පංචශීල ආරක්ෂා කළ තියෙනවා. කල්‍යාණ මිත්‍රයන් ඇසුර කළ තියෙනවා. හිත වඩලා තියෙනවා. අන්නේ ආනිසංස විදියට අපට සුගතියක් ලැබුණා. පරිපූර්ණ මිනිස් ජීවිතයක් ලැබුණා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණා. හොඳ නුවණක් ලැබුණා. මෙන්න මේක ලැබුණත් වෙනතුනේ අපේ සාමාන්‍ය ස්වභාවය තමයි අපි නිතරම හිතාගෙන ඉන්නේ මේ තියෙන ලෝකෙකයි තමන් ජීවත් වෙන්නේ කියලා. එහෙමත් නැත්නම් තමන් ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ ලෝකයට තමන් ආවා. කාලයක් තමන් ඒ ලෝකේ ජීවත් වුණා. තමන් මරණයටපත් වෙනවා. මරණයටපත් වුණත් මේ ලෝකේ ඉතුරු වෙනවා කියලා. මේක යම්කිසි ඇත්තක් තියෙනවා. හැබැයි මේ ඇත්ත තුල ඉඳලා අපට සසරින් නිදහස් වෙන්න බැහැ. මේ සත්‍ය තුල ඉඳගෙන අපට පින්දහම් කළා සුගතිගාම වෙන්න පුළුවන්. දන් දීලා, සිල්වත් වෙලා, හිත සමාධිමත් කරගෙන මරණාසන්න මොහොතේ අපේ හිතට කුසල සිතුවිල්ලක් ඇවිල්ලා මරණාසන්න මොහොතේ අපේ හිතට රූප පේනවා. මරණාසන්න මොහොතේ බොහෝ විට අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ආයතන දුර්වල වෙනවා. අපි අරමුණු ගන්නේ මන ආයතනෙ විතරයි. ඒ මන ආයතනෙන් අරමුණු ගන්න අවස්ථාවේදී මොකද අපට වෙන්නේ? ඒ හිත වෙන අරමුණුත් එක්ක ඒගෙන රූපය අපේ හිත බැස ගන්නවා. ඔබ දීපු කරපු පින්කමක් වෙන්න පුළුවන්. සිල් රැකපු ආකාරයක් වෙන්න පුළුවන්. අමතකමට කාතර සලකපු ආකාරයක්. නැත්නම් අකුසල් පැති සිටවිල්ලක් හෝ ඒ සිටවිල්ලත් එක්කම අපට රූපයක් හිතට නිර්මාණය වෙනවා. අන්න ඒ සිටවිල්ලට අනුව නිර්මාණය වෙච්ච රූපය ඔස්සේ අපි නැවත සසර ඉපදෙනවා. මෙතනින් චුති චිත්තයක් එක්කම ඊට අනුරූප හට ගන්නා වූ ප්‍රතිසන්දි චිත්තය නැවත භවයක පිරිසිඳ ගන්නවා. අන්න ඒ භවයක පිරිසිඳ ගත්තට පස්සේ ඒ ප්‍රතිසන්දි සිතත් එතනම නිරුද්ධ වුණා. ඊට පස්සේ භවංගයට යනවා. ඒ භවයට අංගයක් වෙච්ච සිතවිලි ක්‍රියාත්මක කරමින් ඊට අදාළ රූපයක් අපි පරිහරණය කරනවා. මේක තමයි අපි සසර ආපු ගමන් මඟ. මෙන්න මේ ගමන් මඟ තුළ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ලැබෙන ලැබෙන මොකද්ද වෙන්නේ අපට තේරුම් යනවා අපි කොතෙන්ද යන්න ඕනේ කියලා. මෙන්න මේ යථාර්ථය තුළ ඉන්නකොට පින්නතුනේ අපට ඇසට රූපයක් පේනකොට කනට ශබ්දයක් ඇහෙනකොට අපිට මොකද්ද හිතෙන්නේ? අපිට හිතෙන්නේ මේ මොහොතේ මේ ඇහැට පේන රූපේමයි දැන් අත්විඳින්නේ කියලා. කනට ශබ්දයක් ඇහෙනකොට අපට හිතෙන්නේ මේ මොහොතේ කනට ඇහෙන ශබ්දේ මේ දැනෙන්නේ කියලා. සරල විදිහට කියනවා නම් අපි කෑම ටිකක් කනකොට කෑම වල රස දැනෙනකොට අපිට කොහොමද හිතෙන්නේ? කටේ කෑම ගුලියක් තියාගෙන රස විඳිනකොට අපට හිතෙන්නේ මොකද්ද? දැන් මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම ටිකේ කියලා. ඇත්තටම පිඟානේ තියෙන කෑම ටිකේ දරසෙන්නේ මේ මොහොත රසයේදී තමන්ගේ කටේ තියෙන කැම ටිකින්. ඒ වගේම ඔබ gedara fridge එක ගැන මතක් කරලා බලන්න. fridge එකේ තියෙන දේවල් මතක් කරලා බලන්න. මතක් කරනකොට ඔබට පේන්නේ ලයිට් එකක් පත්තු වෙන fridge එකක්ද කරවලේ තියෙන fridge එකක්ද මතක් වෙන්නේ? දැන් මතක් කරනකොට මතක් වෙන්නේ ලයිට් එකක් පත්තු වෙච්ච එකක් නෑ මතක් වෙන්නේ. ඇත්තටම ලයිට් එකක් පත්තු වෙච්ච එකක් ඔබට මතක් වෙනකොට ෆ්‍රිජ් එකේ ලයිට් එක පත්තු වෙලාද තියෙන්නේ මේ මොහොතේ? පත්තු වෙලා නෙවෙයි තියෙන්නේ.
ඒ වගේම ඔබේ රූපය මෙතන ඉන්න අයගේ පින්තූරයක් ගහලා කවුරුත් එක්කට ඉන්න සමූහය රූපයක් ගහලා ඔබේ අතට පින්තූරය සුද්ධ කරලා දුන්නොතින් ඔබ බලනවා ඉස්සෙල්ලමනේ. ඉස්සෙල්ලම බලන්නේ කවුද බලන්නේ? ඔව් තමා හොඳට ලස්සනට හිනා වෙලා ඉන්නවද කියලා තමයි ඉස්සෙල්ලම බලන්නේ. එතකොට තමන් කොහොමද තමන්ගේ රූපය හඳුනාගන්නේ? පින්තූරය හඳුනාගන්නේ කොහොමද? ඔබ ඔබේ මුහුණ ඔබම දැකලා තියෙනවද? කොහොමද ඔබ දැකලා තියෙන්නේ? කණ්ණාඩියෙන් දැකලා තියෙන්නේ. ඒ කණ්ණාඩියෙන් දැකපු රූපය තමයි ඔබ මේ පින්තූරයෙන් හොයලා දැනගන්නේ. මේ පින්තූරයෙන් ඔබේ රූපය ඔබ තෝරලා ගන්නකොට ඒ මොහොතේ ඔබ අර කලින් දැකපු කණ්ණාඩියේ පින්තූරේ මේ මොහොතේ කණ්ණාඩිය තියෙනවද? කණ්ණාඩිය නෑ පින්තූරේ. මෙන්න මේ වගේ දැන් ඔබ බලන අතීත සිද්ධිය ඔබේ අම්මා තාත්තා ගැන මතක් කරන්න, ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර ගැන මතක් කරන්න, රැකියාව කරන ස්ථාන ගැන මතක් කරන්න. ඒ මතක් කරනකොට ඔබට ඒ සිදුවීම පේනවා. පේන්නේ කොහොමද? මේ මොහොතේ ඒ තැන තියෙනවා වගේ පේන්නේ. හොඳට දවල් කාලේ තියෙනවා වගේ පේන්නේ. ඇත්තෙම දැන් ඒ තැන් කරබලයි බොහෝ තැන්නේ. එතකොට පින්වත්නි ඇත්තටම අපි මේ මොකද්ද බලන්නේ? අපේම හිත ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච සිතුවිල්ලයි අපි මේ බලන්නේ. නමුත් බලනකොට අපට තේරෙන්නේ නැහැ හිතේ මේ බලන්නේ කියලා. අපට ඒ සිද්ධිය සම්පූර්ණ මේ විදිහට මතක් වෙනවා. කවුරු හරි ඔබට බැනගෙන ගෙන මතක් කරන ඒ පුද්ගලයාට දැන් ඒක මතකවත් නැහැ. නමුත් ඔබ නැවතත් ආපෝගෙන් බැනුණා. අර බැනපු විදියට මේක මතක් කරලා ඒ බැනුම නැවතත් අහනවා. පින්නතුනේ මෙන්න මේකට කියන්නේ මොකද්ද? අවිද්‍යා අපත්‍ය සංඛාරා කියලා. පටිසම්පාදය නැත්තම් දුක හට ගන්න ආකාරය මේ කියන්නේ. අවිද්‍යා අපත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සිතුවිලි හට ගන්නවා. ඒ සිතුවිලි නිසා විඥානය පහළ වෙනවා. ඒ විඥානයට අනුරූපව නාම රූප දෙක හැදෙනවා. නාම රූප දෙකට අනුරූපව ආයතන හය නිර්මාණය වෙනවා. ස්පර්ශය ඇති වෙනවා, වේදනාවක් ඇති වෙනවා, තණ්හාවක් ඇති වෙනවා, උපාදාන, භව, ජාති, ජරා මරණ මේ සියල්ලක්ම එක සුළු මොහොතෙන් සියල්ලක්ම හටගෙන අවසන්. හටගෙන හිත නිරුද්ධ වෙනත් අවසන්. අවිද්‍යා සහගතව ඇස දන්වල බලනවත් එක්කම මේ ගමන සම්පූර්ණම සිද්ධ වෙනවා. සිද්ධ වෙලා විතරක් නෙවෙයි මේක තවත් පැත්තකට යනවා. මොකද්ද? හිතට සිතුවිල්ලක් හිතුණනම් මොකද්ද වෙන්නේ? නාමකාරී පටිඝ සම්පස්සයට යනවා. සිතේ සිතුවිල්ලට අනුරූප වූ රූපයක් නිර්මාණය කරගන්නවා. ඇසකන ආදී පංච ඉන්ද්‍රියට යමක් ගෝචර වුණා නම් එතෙන්දි වන්නේ රූපකායේ අධිවචන සම්පස්සයට යනවා. ඇස කන නාසය දිව ශරීරය මේ පහටම ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහම අයිති මේ 10ම අයිති රූප ආයතනයට. එතකොට මේකට කියන්නේ පටිඝ සම්පස්සය කියලා. මෙන්න මේ පටිඝ සම්පස්සය ඔස්සේ ඊට අදාළ අතීත සිතුවිලි ටිකට අපි යනවා. දැන් මේ ඔබ ඉස්සරහා ඉන්න හාමුදුරුවෝ දිහා දකිනකොට, මේ මයික් එක දකිනකොට, මේ සීනුව දිහා දකිනකොට මේ හැම එකකින්ම මොකද වෙන්නේ? ඊට අදාළ වූ සංඥා ටිකට තමයි යනවා. ඒ සංඥා ටිකට යනකොට මොකද වෙන්නේ? අපි ඒ රූපේ නෙවෙයි මෙනෙහි කරන්නේ. ඒ රූපේ ඉන්ද්‍රියන්ගෙන් ස්පර්ශ වෙලා ඒක ගැටෙලා නිරුද්ධ වෙලා හටගත්තු සංඥා වේදනා දෙකයි අපි මනසින් මෙනෙහි කරන්නේ. මෙන්න මේක මෙනෙහි කරන මොහොතේ මොකද වෙන්නේ? වෙනතුනි අපි සම්පූර්ණ රූපයක් එකයි ඉන්නේ. අපේ දරුව මතක් වෙන්න පුළුවන්, ගෙදර මතක් වෙන්න පුළුවන්, වැඩ කරන තැන මතක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා මතක් වෙන්න පුළුවන්. මේ කොමන දෙයක් මතක් වුණත් ඒ මතක් වෙන අවස්ථාවේදී තමා අවිද්‍යා සහගතව නම් ඉන්නේ. මොකද ස්වභාවය තමා ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ඒ අදාළ රූපය වෙනස් වෙනකොට ඒකට ඇති දුක් ටික ගන්න අපි සෝදානම් වෙලා ඉන්නේ.
ඒ තියෙන දේ වෙනස් වෙනකොට, ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, මරණයටපත් වෙනකොට ඒ සියලුම දුක් ටික ස්පර්ශ කරන්න සූදානම් වෙලයි අපි මේ අවිද්‍යාසහගත ඇසින් බලනවා කියලා කියන්නේ. මෙන්න මේක තමයි පින්වතුනි ලෝකේ හටගන්න ආකාරය. මේකට කියන්නේ ලෝක සමුදය කියලා. යම්කිසි කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේක හරියට නුවණින් දකින්න, ඒ දකින්න මොහොත තුළ එයා සම්මා දිට්ඨියෙන් හිටියනම් එයා ඇසට දකින්න රූපය එතනම නිරුද්ධ වෙලා ඒක හඳුනාගන්නේ සිතින් කියලා දකිනවා. ඒ සිතවත් නිත්‍යවත් සැප වශයෙන් ගන්නෙ මොකද වෙන්නේ? ඒ සිතත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දකින්න එයා හිත හුරු කරගන්නවා. මෙන්න මේ විදිහට හිත ගියොත් මොකද වෙන්නේ? අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධං. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට සංස්කාර නිරුද්ධ වෙනවා. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ තණ්හා උපාදාන භව ජාති ආදී මේ සියල්ලංගෙම ඒ මොහොතේ නිදහස් වෙන්න පුළුවන්. පින්නතුනි මෙන්න මේක තමයි සසර ගමන් මඟ දෙක. එකක් අපි තවදුරටත් සසරට යනවද, එහෙම නැත්නම් සසරෙන් නිදහස් වෙනවාද කියන එක තීරණය වෙන්න සංදිස්ථාන වෙන එක. මෙන්න මේ සංදිස්ථාන යෑමේදී ප්‍රධානතම දෙයක් තමයි සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. මුලදී සම්මා දිට්ඨිය සුතමේ ඥාණයෙන් ඇති කර ගන්නට ඕන. කල්යාණ මිත්‍රාස්යෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව මූලික අවබෝධයක් ලබන්නට ඕන. පින්නතුනේ ධර්මයේ සඳහන් වෙනවා ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ ආදී දුක පිළිබඳව විස්තර වෙනවා. ධම්මචක්ක සූත්‍රයේදී දුක විස්තර කරනකොට දක්වනවා. ඒ සාමාන්‍ය විවහාරයේ ලෝකයේ තියෙන දුක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ දුක බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ ගිහි ගෙන්නෙක් මැනක් කලින්. ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියෙක් මේ වගේ දේවල් උන්වහන්සේ අවබෝධ කරගත්තා. එහෙම අවබෝධ කරගත්තු බුදුහාමුදුරුවෝ තමයි දේශනා කළේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියලා. පෙර නොයසු විරෝධහමක් මට පහළ වුණායි කියලා. එතකොට මේ ජරා මරණ ව්‍යාධි ආදී මේ කරුණු ටික තමන් කැමති දේ කැමති විදිහට නොපවතින එක, මේ හැම දෙම මොකද්ද? ලෝකය තුළ තියෙන සත්‍යය. ඇසට දකින්න රූපය තමා කැමති විදිහට පවතින්නේ නැහැ කියලා කියනවා නම් එයා ලෝකයක් ඒ අවස්ථාවේදී නිර්මාණය කළ අවසන්. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ ඇති වෙච්ච ලෝකයක නිරෝධයක් නෙවෙයි, හේතු ගහතක කියලා කියනවා. හේතුවම නැති කිරීම. රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ කියලා කියන්නේ ඇති වෙච්ච රාග ද්වේෂ මෝහ නැති කරනවා නෙවෙයි, ඒ රාග ද්වේෂ ආදී ඇති වෙන්න තියෙන මූලික හේතුවම නැති කිරීම. මෙන්න මෙතෙන්දි තමයි පිළිතුරුනි අපි හරියට දුක්ඛ සත්‍ය මොකක්ද කියලා තේරුම් ගන්නට ඕන. ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ කියන කොටත් සමහරක් අඟ තේරලා තියෙනවා. පස්සන මොහොන තේරුම් ගත්තා. සංකිටේන පංච පාදන කන්දා දුක්ඛ කියන කොටම තේරුණ සමහර අයට. ඒ සසර මුගා හිත දිනු කරන්න ආපොත්තමිනෝ. ප්‍රඥාව දිනු කරන්න ආපොත්තමිනෝ. හැබැයි මේක බුදුහාමුදුරුවෝ මෙතනින් නැවතුනේ නෑ. බුද්ධ අඩු අඩුවයට තවත් ගැඹුරට කියලා දේශනා කළා දුක සත්‍ය මොකද්ද කියලා. අපි කැමති දෙයක් කැමති විදිහට නොපියවුනා කියලා එතනින් නෙවෙයි බුදුහාමුදුරුවෝ දුක කියන එක දේශනා කළේ. දුක සත්‍යයට වඩා ගැඹුරට යන දෙයක්. බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කරනවා කතමංචෞසෝ දුක්ඛාරිය සත්‍යං. දුකාරි සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ මොකද්ද? මොකද්ද දුක සත්‍ය කියලා කියන්නේ? කායකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවශේෂං දුක සත්‍යං. මොකද්ද? කායික විඳින දුකක් තියනවා නම් අන්නේ කායික දුකත්, චේතසිකං දුක්ඛං චේතසික දුකක් තියනවා නම් මෙන්න මේ දෙකම හැර තියෙන දේ තමයි
දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එහෙම දේශනා කරන බුදුහාමුදුරුවෝ තවදුරටත් දේශනා කරනවා නැවතත් කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා. යම්කිසි කායික දුක චේතසික දුකක් තියෙනවා නම් ඒ කියන්නේ අර ජාති විදුක්ඛ ජරා විදුක්ඛ කියන කතාව. සංකීර්ණ පංච උපාදාන කන්දා දුක්ඛ කියන කතාව. ඒකට දුක කියලා කියනවා. ඒකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. හැබැයි මෙතනින් විතරක් සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න එක සරල වෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ තවදුරටත් පැහැදිලි කළේ නියම ලෙසම දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා. දුක්ඛ සත්‍ය බුදුහාමුදුරුවෝ ප්‍රහීණ කරන්න කියලා නැහැ. දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්නයි තියෙන්නේ. එතකොට මුල්ම දේශනය කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා කියන්නේ අප දැන් විඳින කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒ මොකද්ද අපි විඳින්නේ? ඒ විඳින්නේ මුල් අත්දැකීම නෙවෙයි. මුල් අත්දැකීම නිරුද්ධ වුණාට පස්සේ මනසින් ගන්න ටිකයි දැන් අපි දුකක් විදිහට විඳින්නේ. ඒක තේරුම් ගත්තට විතරක් දුක්ඛ සත්‍ය තේරුම් ගත්තා වෙන්නේ නැහැ. මෙන්න මෙතෙන්ට එන්න කලින් මුල් අවස්ථාවක් තියෙනවා. ඒ තමයි පරිසම්බිදා මග්ගයේ දැක්වෙන විදිහට මොකන්ද විඥාන චර්යා කියන එක අපේ කර්මයට විපාක විදිහට අතීත කර්මයේ විපාක විදිහට ලැබෙන ස්කන්ධ පංචකය අපේ මුල්ම අත්දැකීම. ඇසට රූපයක් පේන, කනට ශබ්දයක් ඇහෙන, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක්, මනසට අරමුණු ඇවිල්ලා අපට මුලින්ම ලැබෙන ස්කන්ධ පංචකය. මෙන්න මේ මුල්ම ස්කන්ධ පංචකය ඉතාම ක්ෂණිකයි. ඒ ක්ෂණික මොහොතෙන් හට ගන්නවා, එතනම නිරුද්ධ වෙලා යනවා. එතකොට අපි මේ මුල්ලක් දෙකේ මේ ඉතාම සුළු මොහොතයි ඉන්නේ. ඒක ඇසිපිය ගන්න මොහොතකදී අපේ හිත මිලියන ගණන් වාර ගණන් හටගෙන නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට ඔබ හැම දෙයක්ම මන් දිහා බලාගෙන ඉන්නේ. ඔබ අඛණ්ඩව මන් දිහා බලාගෙන ඉන්නේ. හැබැයි ඔබට ස්පර්ශ වුණේ එක මොහොතයි. ඒ මොහොත අරමුණු කරගෙන ඔබ සිතුවිලි ලෝකේ පැන්නේ ඉන්නේ. එතකොට ඇත්තටම අපි ජීවත් වෙන්නේ මොකින්ද? අපි ජීවත් වෙන්නේ චක්කු විඥානය තුල නෙවෙයි, අපි ජීවත් වෙන්නේ මනෝ විඥානයත් එක්ක. නමුත් අපට දැනෙන්නේ අපි මනෝ විඥානය තුලද ඉන්නේ කියලා. අපේ අවිද්‍යාව නිසා සහ හිතේ තියෙන වේගවත් බව නිසා අපි හිතන්නේ මේ දැන් පේන අත්දැකීම මේ මොහොතේම අපේ ජීවිතේට ලැබෙනවා කියලා. මෙන්න මේක තේරුම් ගන්න නම් මේ ස්කන්ධ පංචකයේ මුල්ම අත්දැකීම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය අපි ටිකෙන් ටික තේරුම් ගන්නට වෙනවා. මේ ස්කන්ධ පංචකයේ රූපය ඇතුළු මේ පංචස්කන්ධයේම ලක්ෂණය මොකද්ද? අපේ සමස්ත ජීවිතයේම ලක්ෂණය තමයි අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති කියන කාරණේ. මොකද්ද? ඒ තමයි පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියන්නේ මේ ඇස කන නාස ආදී මේ ආයතන හය, රූප ශබ්ද ආදී අරමුණු හය. එක න්‍යායකින් කියනවා. තවත් විදිහකින් කියනවා නම් ඇස, රූපය, චක්කු ධාතු ආදී ධාතු 18කින් විස්තර කරන්න පුළුවන්. තවත් විදිහකින් කියනවා නම් රූප වේදනා ආදී මේ ස්කන්ධ පංචකය. තවත් විදිහකින් කියනවා නම් නාම රූප විඥාන. තවත් විදිහකින් කියනවා නම් නාම රූප විතරයි. මෙන්න මේ විවිධ න්‍යාය වලින් විස්තර කරන මේ හැමතැනම මූලික පදනම මොකද්ද? මූලික පදනම ස්කන්ධ පංචකයක් තියෙන්නේ. ඒ ස්කන්ධ පංචකයේ රූප ආදී සියලුම කාරණාවල ලක්ෂණය මොකද්ද? පෙර නොතිබී හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අතීත සිතුවිල්ල, මීට කලින් තිබිච්ච සිතුවිල්ල වර්තමාන සිතට යම්කිසි බලපෑමක් කළා
නමුත් අතීත සිතුවිල්ල වර්තමානට එන්නේ නැහැ. වර්තමාන සිතුවිල්ල අනාගතයට යන්නේ නැහැ. අතීතයේ කෙතනම නිරුද්ධ වුණා. අතීතං නිරුද්ධං ඒ වගේම නපටිකං කිය අනාගතයන් අනාගතයේ තාමාවෙත් නැහැ. එතකොට අතීතේ නිරුද්ධ වුණා අතීතේ තාම ආවේ නැහැ කියලා වර්තමානයේ පිටතන කියලාත් නැහැ. වර්තමානයේ සඳහන් කරන්නේ මොකද්ද? වර්තමානයේ මේ ප්‍රත්‍යුප්පන්න ධර්මතාවය හැම මොහොතේම හටගෙන නිරුද්ධන ආකාරය නුවණින් දකින්නට ඕන. මෙන්න මේ දැකීම සඳහා තමයි බුදුදහමේ තියෙන සියලුම ධර්ම දේශනාවට විවර කළේ. බුදුහාමුදුරුවරක් දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට යම් කිසි කෙනෙකුට ප්‍රපංච හට ගන්න ආකාරය. යම් කිසි කෙනෙකු ඇසෙන් රූපයක් දකිනවා නම් ඒ දකින රූපය අරහා ප්‍රපංච තෘෂ්ණා දෘෂ්ටිමාන ඇති වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කෙටියෙන් දේශනා කළා. ඇසෙන් රූපයක් දකිනකොට තමන් අවිද්‍යාවෙන් නම් හිටියේ මොකද වෙන්නේ? ඒ රූපේ විසින් තමන්ව රූපය තුළට අල්ල ගන්නවා. අපි හිතන්නේ අපි රූපය අල්ලගත්ත කියලානේ. ඇත්තටම අනිත් පැත්ත වෙන්නේ රූපේ විසින් තමන් අල්ලගත්තා. මෙන්න මේ දේශනාව කෙටියෙන් දේශනා කරපු අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා මේක විස්තරාත්මකව මහා කච්චාන ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගන්නවා. ඒ අසා දැනගන්න අවස්ථාවේදී ලෝකේ හටගන්න විදිය උන්වහන්සේ පැහැදිලි කළා. කොහොමද දේශනා කරන්නේ? මදුපිණ්ඩික සූත්‍රයේදී දේශනා කරනවා චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. දැන් මේ කියන්නේ අවිද්‍යා සහගතව ඇසෙන් රූපයක් බලනවත් එක්කම ඇස ඇති වෙනවා රූපය ඇති වෙනවා. මේ දෙක පෙරපසු නොවී ඇති වෙන්නේ. ඇස තිබ්බොත් තමයි රූපය තියෙන්නේ. රූපය තියෙන තැනක තමයි ඇසක් තියෙන්නේ. මේ දෙකෙන් එකක් විතරක් හටගන්නේ නැහැ. රූපේ විතරක් තියෙන ඇස විතරක් හටගන්නේ නැහැ. ඇස තියෙන කල්ලි රූපය නොතිනේ ඉන්නේ නැහැ. ඇස කියන වචනේ කියනවත් එකම කියන්නේ මොකද අනිත් පැත්තෙන් රූපයක් තියෙනවා කියල. ඇස කියන්නේ නිකන් ඇස නෙවෙයි අවිද්‍යා සහගත ඇස. නිකන් බලන ඇස නෙවෙයි. ඇස කියන්නේ මේ අපට පේන හැත් නෙවෙයි මස ඇසත් නෙවෙයි. මේ මාසස උපකාර කරගෙන මේ සතර මහා භෝතරෝප උපයෝගී කරගෙන තියෙන චක්ක ප්‍රසාදයට පහළ වෙන ආපාත වෙන රූපයටයි රූපය කියලා කියන්නේ. එතකොට මේ ඇසට රූපය ආපාත වුණත් විඥානේ නොතිබ්බොත් අවධානේ නොතිබ්බොත් ඒක රූපයක් බවට පත් වෙන්නේ නැහැ. චක්කුංච පරිච්ඡ ආවසෝ උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ. මෙන්න මේ තුනේක තැන තියෙන උත් තමයි ස්පර්ශය. පස්ස පච්චා වේදනා. ස්පර්ශ නිසා වේදනා හට ගන්නවා. වේදනා පච්චය යම් වේදේති තං සංජානාති. වේදනාවක් ලැබුණා නම් ඒක හඳුනා ගන්නවා. යම් සංජානාති තං විතක්කේති. ඒක විතරකණය කරනවා. යම් විතක්කේති තං පපංචේති. ඒක ප්‍රපංච කරනවා. තෘෂ්ණා දෘෂ්ටි මානවයෙන් ගන්නවා. ඊට පස්සේ කියනවා තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරෙන්තු චක්කු විඤ්ඤේසු රූපේසු අතීත අනාගත පච්චුප්පන්නේසු. මුලින් ඇසයි රූපය චක්කු විඤ්ඤාණය කියලා පටන් අරන් මුලින් තමන් මුත්තම පුරුෂයෙන් පටන් අරන් අන්තිමට තමන් පැත්තකට ගිහිල්ලා තමන් කර්මය බවට පත් වෙනවා. අන්තිමේදී පුරිසං කියලා තමන් ඔබ්ජෙක්ට් එක වෙනවා. තමන් කර්ම වෙනවා. ප්‍රපංච සංඥා සංඛා සමුදාකරන්ති. අර අතීත අනාගත අරමුණුත් එක්ක සම්බන්ධ කරගත්තු ප්‍රපංච විසින් අපිව ඒ තුළ ආක්‍රමණය කරලා තියෙන්නේ. අපිව අභිභවනය කරලා තියෙන්නේ. අපි දාසෙක් කියලා ඒක තමයි කියන්නේ. ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ කියලා. මෙන්න මේකෙදි දේශනා කරේ බුදුහාමුදුරෝ අනුශාසනාව විග්‍රහ කරමින් මහා කච්චාන හාමුදුරුවෝ දුක හට ගන්න හැටි. මේක දේශනා කළ ඊළඟට තවදුරටත් පැහැදිලි කළ දෙනවා. චක්කුං අසති, රූපං අසති, චක්කු විඤ්ඤාණං අසති, සම්පස්සං අසති ආදී වශයෙන් ඇස නොතිබ්බොත්, රූපය නොතිබ්බොත්, චක්කු විඤ්ඤාණය නොතිබ්බොත්
මෙන්න මේ කරුණු හරියට නොතිබ්බොත් පහළ නොනොතින් මොකද්ද වෙන්නේ? ප්‍රපංච හටගන්නේ නැහැ කියලා. මොකද්ද මේ ප්‍රපංච හටගන්නේ නැහැ කියලා කිව්වේ? මොකද්ද මේ ඇස නැහැ කියලා කියන්නේ? මේ පේන නැහැ කියන එකද? මේ පේන වහගෙන ඉනවා කියන එකද? ඇස් දෙක නොපෙනී යෑමද? නැහැ පින්නතුනේ අවිද්‍යා සහගතව බලන්නේ නැහැ කියන එක. අවිද්‍යා සහගතව තමන් බලන්නේ නැහැ කියන එක තමන් බලාගන්නේ කොහොමද? දැන් ඔබ ඉන්නේ අවිද්‍යාවෙන් නැවැද කියලා බලාගන්නේ කොහොමද? දැන් ඔබේ ඉස්සරහට පේන රූපය, ඔබේ කනට එන ශබ්ද රූපය මේක දැනෙනකොට ඔබ දක්සනෝතින් මම මේක තේරුම් ගන්නේ මනසින් කියලා. මේක තේරුම් ගන්න වෙලාවේදී කලින් දැකපු නිරුද්ධ වෙලයි මම මේ මනසින් දකින්නේ. ඒ මනසින් දකින එකත් ඉස්සරම තියෙන දෙයක් නෙවෙයි. එතනම නිරුද්ධ වෙනවා කියලා තමන් දැක්කොත් අන්න එතකොට තමන් අවිද්‍යාවෙන් මිදෙන්නේ. අනේ බාහිර රූපයක් තියෙනවා. ඒක කැඩෙනවා විඳිනවා. ඒක කැමති විදිහට පවතින්නේ නැහැ. ඒක මට පාලනය කරන්න බෑ කියලා හිතුවොත් ඔබ කොයි පැත්තද ඉන්නේ? ඔබ ඒකාන්තයක ඉන්නේ. මේ අන්ත දෙකම දුර වෙන මාතක් බුදුහාම දේශනා කළේ. මෙන්න මේ අන්ත දෙකම දුර වෙන්නේ කොහොමද? එකම න්‍යායකින් බුදුහාම දේශනා කරනවා. රෝපාදී ස්කන්ධ පංචකේ හට ගැනීම සමුදේ දකින්න කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. උච්ඡේද දෘෂ්ටියට යන්නේ. මේ ස්කන්ධ පංචකේ ඒ මොහොතේම නිරුද්ධ වෙන ආකාරය දකින්න කෙනා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව දකින්න කෙනා මොකද වෙන්නේ? එයා ඇත කියන සාසකන්තට යන්නේ. මේ ඇත සහ නැත කියන අන්ත දෙක මෙහෙට දුර වෙන්නේ කොහොමද? මොන දර්ශනයෙන්ද? අස්මින් සති ධම්මෝති, මේ ඇති කල්හි මේ හට ගන්නවා. අස්මින් අසති ධම්මෝති, මේ නැති කල්හි මේ නැති වෙනවා. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං, හේතු නිසා හටගත්තු දේ හේතු නැති වීමෙන් නිරුද්ධ වෙනවා. යේ ධම්මා හේතුප්පවා තේ සංහේතුන් තථාගතවා, හේතු නිසා හටගත්තු එක හේතු නැති වෙනවා, නිරුද්ධ වෙනවා. සම්බේ සංඛාර අනිච්චං, සීල සංස්කාරය අනිත්‍යයි. සම්බේ සංඛාර දුක්ඛං, සීල සංස්කාරය දුක්ඛයි. සම්බේ ධම්මා අනත්තා, සීල ධර්මතාවයන් අනත්මයි. නැත්තං චක්ඛු අනිච්චං, ඇස අනිත්‍යයි. නැත්තං චක්ඛු අනත්තං, මෙන්න මේ වගේ එක එක තැන්වලදී බාහ්‍ය දාරුතිරට දේශනා කරන්නේ ඒවං හිතේ බාහ්‍ය සික්කිතම්බං, දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති කියලා දේශනා කළා. මේ පටිසම්පාදයේ විවිධ න්‍යායවලින් දේශනා කරන ආකාරය පින්නතුනි, මෙන්න මේ දර්ශනයට අපේ හිත යනවත් එක්කම නැවත නැවතත් අපි චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන්නට ඕන. මොකද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? මොකද දුක සත්‍ය කියලා කියන්නේ? දුක සත්‍යයේ මුල් අවස්ථාව තමයි කර්ම නොවන අවස්ථාව, කුසල අකුසල නොවන අවස්ථාව, අතීත කර්ම විපාක විදිහට ලැබෙන පිරිසිදු ස්කන්ධ පංචකය. මේකට තමයි හිත පබස්සර මිදම් වික්‍රේ චිත්තං කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි හිත පබස්සරය කියන්නේ පොඩි ළමයි හිත පබස්සරය කියන එකනේ. නමුත් ඒක නෙමෙයි බුදුහම දේශනාවේ පමස්සර මිදම් වික්‍රේ චිත්තං කියලා කියන්නේ. ඉතාම පැහැදිලි වචන වලින් තියෙනවා පරිසම්බිදා මාර්ගයේ චර්යානානත ඥානයේදී මේ හිතේ ප්‍රබාස්වර බව මොකක්ද කියන එක. විඥාන චර්යා ව්‍යවස්ථාවයි ප්‍රබාස්වර කියලා කියන්නේ. ඒ අවස්ථාවේදී හිත විතරක් නෙවෙයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයම පිරිසිදුයි. ඒක විපාක මට්ටම, ඒක දුක සත්‍යය. නමුත් මේක හරියට තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? අවිද්‍යා සාගතව හිතුවත් අවිද්‍යා පත්‍ය සංඛාර ආදි වශයෙන් තියෙන ඒ පරිසම්පාද අනුලෝම ක්‍රමයේ හටගෙන සමුදය පැත්තට ගිහිල්ලා ජරා මරණ ස්පර්ශ කරන සිද්ධ වෙනවා. අවිද්‍යා සාගතව අපේ ඇසට රූපයක් පේනවා නම් ඒ පේන රූපය ගැන හිතන කියලා තියෙන කොහොමද? ඒක අසුබයි, අසුබ දෙයක් කියලා හිතන්න කියලා. අපට හිතෙන හුඟා සුබයි කියලානේ. අහවල් මල පේනවා, දරුවා, මොනගුරා, මිනිබිරිය, ස්ථාන හරි ලස්සනයි කියලානේ හිතෙන්නේ. ඒ වගේම අපි හිතනවා සැපයි කියලා. ඒ වගේම හිතනවා දිගට මේක පවත්වා ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමන්ට පාලනය කරන්න පුළුවන් කියලා හිතෙනවා. පින්නතුනි,
මෙන්න මේ ස්වභාවය තමන්ට දැනෙනවා නම් ඒ මොකද්ද කියන්නේ? ඒකට හොඳ උදාහරණයක් කියන්න පුළුවන්. ඔබ ළඟේ කෙනෙක් ආශ්‍රය කරනවා. ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්, ඥාතිවරයෙක් වෙන්න පුළුවන්. මෙයා කලක් ආශ්‍රය කරාට පස්සේ ඔබට හිතෙනවා ඔබ දැනගන්නවා මෙයා ඔබ ළඟින් ආශ්‍රය කරන්නේ මොකටද? ඔබට ජීවිතේ ලොකු අනතුරක් කරන්න කියලා. අවස්ථාවක් වෙනකන් ඔබට දැඩි වේදනාවක් දීලා ඔබට බරපතල අනතුරක් කරන්න මෙයා ඉන්නේ කියලා. මෙන්න මේක දැනගන්න සලකුණ තමයි පින්නතුනි. තමා ඇසට පේන රූපයේ බාහිර ඉන්නවා කියලා කෙනෙක් කියලා දැනගත්තොත් එදාට තමයි තේරෙන්නේ ඔබට ගියත් තිබ්බත් දරුවෙක් හිටියත් නෝන කෙනෙක් හිටියත් මහත්තය කෙනෙක් හිටියත් මේ මොකද කියන්නේ? ඔබට ජීවිතයේ කවදා හරි දවසක බරපතල වේදනාවක් දීලා ඔබෙන් සමුගන්න මේ ඉන්නේ. ඒකට ධර්මයේ උදාහරණයක් සඳහන් කරනවා. එක්තරා රජ කෙනෙක් ඉන්නවා. මේ රජතුමාට ඉතාම හතුරු කෙනෙක් ඉන්නවා. ඔහු උත්සාහ කරනවා මේ රජතුමාව ඝාතනය කරන්න. නමුත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ තැනැත්තා එනවා රජතුමාගේ රජවාසලට. ඇවිල්ලා රජවාසලේ සේවකයන් යහළු කරගෙන සෑගි භෝග දීන ටිකෙන් ඉඳ රජතුමාට ලං වෙනවා. පසු කාලීන රජතුමාගේ ඉතාම කීකරු සේවකයෙක් බවට පත් වෙනවා. ඔහු මුලදී නොමිලේ සේවය කරන්නේ. රජතුමා යතුරු ටික ආදිය සියලක් මෝඩ දෙනවා. දෙහිලා මෙම් වසර ගාන ගියාට පස්සේ ඔහු රාත්‍රී යාමයකදී කඩු අරගෙන රජතුමා ජීවිතයට හානියක් කළා. සාමාන්‍ය ගේට්ටු වින කෙනාටත් හොඳට කතා බහ කළ පිටත් යනවා. ඇයි ඔක්කොම යාළුවනේ ඉන්නේ? පින්නතුනි, මෙන්න මේ කතාව තමයි අපේ ජීවිත කතාව. මේ ජීවිත කතාව තමයි අපට තියෙන්නේ. අපි ඇසෙන් රූපයක් බාහිර තියෙනවා කියලා ගත්තනම්, කනෙන් ඇසෙන ශබ්දය බාහිර තියෙනවා කියලා ගත්තනම්, මේ ස්කන්ධ පංචකයෙන්ම තියෙන දේ බාහිර රූපයක් තුළ අපේ හිත බැසගෙන තියෙනවා නම් කියන්නේ මොකද්ද? අර රජතුමාට හිටිය ඉතාම කීකරු සේවකයා තමයි මේ ඉන්නේ. ඔබේ දරුවෝ ස්වාමි භාර්යාවන් යහළුවන් ඔබට ඉතාම කීකරු ඉන්නකොට ඔබ හරිම සතුටු වෙන්නේ. අනේ මට හොඳට කීකරු ඉන්නවා මං කියන විදිහටමයි ඉන්නේ. හොඳ ආදර වචන වලින් කතා කරනවනේ. එහෙම කතා කර කර ඉන්න පින්නතුන මතක තියාගන්න, අර අනාගතේ මහා දුක දෙන්නේ ඉන්න කෙනා තමයි මේ ඉන්නේ. මෙන්න මෙතනින් තමයි පින්නතුනි සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන්නට ඕනේ. අපේ ජීවිතෙ මෙහෙම ගත කළත් පින්නතුනි ඕනෑම මොහොතක ඕනම වෙලාවක ඕනෑම ආකාරයෙන් අපේ ජීවිතේට ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයකදී ඕනෑම දෙයක් අපේ ජීවිතයට එන්න පුළුවන්. එහෙම නැහැ කියලා අපිට සාතිකයක් වෙන්නවත් නැහැ. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ සමහර අය සුනාමි කාලයේදී ඇතැමිට හරියට බඩු ගන්න ගිහිල්ලා එනවා. ගෙදර එනකොට ගෙදර තිබිච්ච තැනක්වත් නැහැ. ඔබ දන්නවා මේ දවස්වල ඇතැමිට සමහර රටවල වෛරස් රෝග පැතිරෙනවා. ඒ අය ඇතැමිට රෝගීන්ට ප්‍රතිකාර කරන්න ගිහිල්ලා මේ අය රෝග වලට බාධා වෙනවා. සමහර අය දැන් මේට නොකරපු වරදු වල බැරිදි වලට අහු වෙලා එල්ලුම් ගස්රට නියම වෙනවා. සමහර අය ඉතාම අනපේක්ෂිත විදියට ආබාධවද වලට අංශභාගී වෙන රෝග වලට ලක් වෙනවා. කෝමා වැනි රෝගී තත්ත්වයන් වලදී ජීවිත කාලයක් එක් තැන් වල ඉන්නවා. සමහර අය හොඳට හිටියා එක පාර ඇස් දෙක අන්ධ වෙනවා. එක පාර කන් දෙක නොඇසියනවා. එකපාර කතා කරන්න බැරි වෙන සමහර අයට. ඔබට සහතිකයක් වෙන්න පුළුවන්ද ඔබ මේ තතරපත් වෙන්නේ නැහැ කියලා? ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද ඔබ ඊටම ආදරය කරන ළඟම ඥාතියට මේ වගේ දෙයක් වෙන්න බෑ කියලා? මේ සියලුම සාධක ටික තියාගෙන තමයි අපි මේ hina වෙමින් ඉන්නේ. අන්නේ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළේ කෝනුහාසෝ කිමානන්දෝ කුමද ඇයි සිනහසෙන්නේ? ඇයි පහනක් දල්වන්නේ නැත්තේ කියලා. පහන දල්ව ගන්න ප්‍රඥා රෝග නිමිති පහන දල්වගෙන තමන්ට රැකවරණය දාගන්න කියලා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට අපි සඳහන් කළා දුක සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා. දුක සත්‍ය කියන අර මුලින්ම තියෙන ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ කවිද්‍යාවෙන් ගත්තොතින්
ඒ කියන්නේ අඥාන චර්යාවට. අන්නේ අඥාන චර්යාව තුළ ඉන්න කෙනා තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා ගිහිල්ලා පුඤ්ඤාදි සංඛාර, අපුඤ්ඤාදි සංඛාර, ආනිඤ්ඤාදි සංඛාර කියන මෙන්න මේ ත්‍රිවිධ සංයෝජනම සංස්කාරම් සිදු කරා. ඔව් අසංගත වෙන සංස්කාර වෙන්න පුළුවන් හිත පිරිසුදු කරගෙන. නැත්නම් ඔව් හොඳ කුසලයක පිහිටලා කාමවචර හෝ රූපාවචර මට්ටමකට හිත දිනු කරගන්න පුළුවන්. තවත් සමහරලාට යා අරූපාවචර ධාන මට්ටමකට හිත දිනු කරන්න පුළුවන්. මේ කොමන මට්ටමකට දිනු කළත් වෙනතුනේ එයා අවිද්‍යාව මතමයි ඉන්නේ. එයා නැවත නැවතත් මහලුවින් මරණය සහ නැවත ඉපදීම කියන මේ චක්‍රය තුළට ඔහු නැඹුරු වෙන්නට ඕන. මෙන්න මේ தත්ත්වය මෙන්න මේ කර්ම තුනට බුදුදහම වහන්සේ දේශනා කරන්නේ කළු කර්ම, සුදු කර්ම සහ කළු සුදු කර්ම කියලා. අත්තිමෙක්කවේ කම්මං කන්නං කන්න විපාකං කළු විපාක කියලා කියන දෙන කළු කර්ම තියෙනවා. සුදු විපාක කියන දෙන සුදු කර්ම තියෙනවා. කළු සුදු දෙකම මිශ්‍ර කර්ම තියෙනවා. මේ දෙකම හටගන්නේ කොහොමද? අවිද්‍යාපත්‍ය සංඛාරා. ඇසින් බලන්නේ බාහිර රූපයක් තියෙනවා. කලින් දැකපු රූපයක් නැත්නම් කලින් තිබිච්ච දෙයක් බලනවා. බැලුවට පස්සේ තමන් ඊටයක ඉතුරු වෙනවා. මෙන්න මේක තමයි සංසාර චක්‍රයේ තමා ඉන්නවාද කියන එක බලන ලක්ෂණය. මෙන්න මේ වෙන සත්‍යයක් මත බුදුහාමුදුරෝ ලෝකයට පහළ වෙලා පුබ්බේ අනුනුස්සතිසු ධම්මේසු කියන පදහම් පණිවිඩය අපට දේශනා කරනවා. පෙර නොයසු වූ ඥානියක් දේශනා කළා. ඒකට කියනවා විද්‍යා කියලා කියනවා, ආලෝකෝ කියලා කියනවා, ඥානං කියලා කියනවා, පඤ්ඤා කියලා කියනවා, සම්මාදිට්ඨි කියලා කියනවා, දර්ශන සම්පatti කියලා කියනවා, දිට්ඨි සම්පන්න කියලා කියනවා. මේ ආදී විවිධ නම් වලින් හඳුන්වන්නේ මොකද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළවලා දේශනා කරන මේ අනිත්‍යතාවය. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? කැඩෙන බිඳන නිසාවත් අපි කැමති විදිහට පාලනය කරන්න පුළුවන් නිසාවත් නෙමෙයි අනිත්‍යතාවය කියලා කියන්නේ. අනිත්‍යතාවය කියන්නේ හටගත්තු ලෝකයක කැඩෙන බිඳන ලෝකයක් නෙමෙයි. අනිත්‍ය කියන්නේ අහුත්වා සම්බුතං හුත්වා නබවිසති. පෙර නොතිබීම එක හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. චක්කුම් අනිච්ඡං කියලා කියන්නේ මේ ඇස කැඩෙන බිඳන නිසා නෙවෙයි. මේ ඇස තමා කැමති විදිහට පවතින නිසා නෙවෙයි. චක්කෝ අනිච්ඡං කියලා කියන්නේ මේ ඇස රූපයේ ඇති කල්ලි, අනිත් හේතු ඇති කල්ලි, පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. ඇස පහළුණා කියන්නේ ඇස විතරක් නෙවෙයි. ඇසෙන් රූපයේ දල්වා බලනකොට ඇස රූපයේ චක්කු විඥානයේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සඤ්ඤා වේදනා රූප තණ්හා රූප සංඥා රූප සංචේතන රූප විතක්ක රූප විචාර මේ 10 පෙර පසු නොවේ හටගත්තා. එකක් හටගෙන අනිත් දේ හටගන්නව නෙවෙයි. මේ සියල්ලක්ම පෙර පසු නොවේ හටගන්නේ, පෙර පසු නොවේ නිරුද්ධ වෙනවා. නමුත් මේ නිරුද්ධ වෙච්ච ලෝකෙට අපි දන්නේ නැහැ නිරුද්ධුණාය කියලා. අපි සම්පූර්ණ මොකද වෙන්නේ? ඇසෙන් රූපයක් දැක්කොත් ඒකට අදාළ කරගෙන සිතුවිලි වලට යනවා. හිතට සිතුවිල්ලක් ආවොත්, ගෙදර මතක් වුණොත්, අම්මා මතක් වුණොත්, තාත්තා මතක් වුණොත්, එයා ඉන්නව නම් කතා කරනවා. මිය ගිහලා නම් පින්කමක් කළා පින් අනුමෝදන් කරනවා. සිතට සිතුවිල්ල ආවා, ඒ මොහොතේ ඒක හොයාගෙන අපි රූපයට යනවා. මෙන්න මේක තමයි ලෝකය, මෙන්න මේක තමයි සංසාරය කියලා කියන්නේ. මේකට මහානිදාන සූත්‍රය දේශනා කරන්නේ නාම කායේ පටික සම්පස්සය. නැත්නම් සිතවිල්ලක් ආවහම ඒක පංචේන්ද්‍රයන්ගෙන් හොයාගෙන යෑම. රූප කායේ අධිවචන සම්පස්සයේ රූපය අනුවාස්ථාවේදී ඒකට අදාළ සිතවිලි ටික හොයාගෙන යෑම. බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගැටලුවෙන් සංසාර චක්‍රේ නිදහස් වෙන කියලා මොකද දේශනා කළේ? යත් නාමංච රූපංච අසේසං උපරුජති පටිගං රූප සංඥංච එත්තේ සාචිද්දතේ යටං. යම් තැනක නාමයක් රූපයක්
ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම් දැනුත් නිරුද්ධ වෙනවා. නමුත් නිරුද්ධ වුණාට අපි දන්නේ නැහැ නිරුද්ධ වුණාය කියලා. නිරුද්ධ වෙච්ච දේ තාම තියාගෙන ඉන්නවා. ඒ තියාගෙන ඉන්න දේ තමයි රාත්‍රී කාලයේදී හීනේදී ආයි ෆයිල් එක ඕපන් කරගන්නේ. පින්නතුනි අපේ ගෙදර වත්තේ කොළ ගොඩක් ටික ටික ගොඩ ගහලා මාස ගාණක් අවුරුදු ගාණක් අපි ගොඩ ගහනවා. හැබැයි අපිට ඒක අයින් කරන්න එච්චර කාලයක් යන්නේ නැහැ. අවුරුද්දක් ගෙදර වත්තේ කොළ ටික එකතු කර කොළ ගොඩ අයින් කරන අවුරුද්දක් යන්නේ. අන්න ඒක තමයි අපිට තියෙන වාසිය. කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන් කියන්නේ මේකයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර ශාස්ත්‍රවරු හිටියා. මක්කලි ගෝසාල වැනි අය ඔවුන් දේශනා කළේ මොකද්ද? කිසිම දෙයක විපාකයක් නැහැ කියලා. ඔහු දැඩි උදාහරණ සඳහන් කරමින් ගංගා නම් ගඟේ මේ පැත්තේ ඉඳලා අනිත් පැත්තට මිනිස්සු මරමින් ගියා. මේ කොනින් ඉඳලා අනිත් පැත්තට මහා කන්දක් දානයක් දෙමින් ගියා. මේ කිසිම දෙයක ආනිසංශයක් හෝ විපාකයක් නැහැ කියලා දේශනා කළේ. බුදුහාම දේශනා කළේ මක්කලි ගෝසාල කියන්නේ මිනිසුන්ට දාපු ඇමක් වගේ කියලා. මේ තරම් අනර්ථකාරී කෙනෙක් මන් ලෝකේ තවත් දකින්නේ නැහැ කියලා. අනිත් පැත්තට නිගණ්ඨ නාථපුත්‍ර ඔව් පරම අවිහිංසාවාදී. ඔහු දේශනා කරනවා මෙන්න මෙච්චර සංඛ්‍යා ආකාශ භව ගානක් යන්නට ඕන ගිහිලා තමයි කර්ම විපාක විඳ ලස්සන් කරන්න ඕනේ කියලා. මේ දෙකම අන්ත. එක පැත්තක් සාසන දෘෂ්ටිය, අනිත් පැත්ත උච්ඡේද දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ දෙකෙන්ම දුර වෙලා අන්තවලින් දුර වෙලා පරිසම්පාදය මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ධර්ම දේශනා කරපු උත්තමයන් වහන්සේ. හේතු ඇති කල්ලි ඵලය තියෙනවා. හේතු නිරුද්ධ වීමෙන් ඵලය නැති වෙනවා. මෙතන ඊටාම වැදගත් කාරණය හේතුව විතරක් හටගෙන ඵලය විතරක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපිට හිතන්න පුළුවන් අම්මා දරුවෙක් බිහි කළා අම්මා මිය ගියත් දරුවා ඉන්නවා කියලානේ. මේක තමයි ලෝකේ තියෙන හේතුඵල දහම. නමුත් බුදු දහමේ හේතුඵල දහම මීට වඩා ගැඹුරු දෙයක්. තියෙනවා නම් දෙකම තියෙනවා නැත්නම් දෙකම නැහැ. ඒ නිසා සාමාන්‍ය ලෝකයේ බලන විදිහට නෙමෙයි බුදු දහමෙන් බලන්නේ ඊට වඩා ගැඹුරු වේදිකාවකින් බලන්නේ. මේක තමයි පරිසම්පාදණ න්‍යාය කියලා කියන්නේ. මෙන්න මෙතෙන්දී පින්නතුනි මෙන්න මේ චතුරාර්ය සත්‍යයේ දුක සත්‍ය තේරුම් ගැනීම ඊළඟට බුදුහමන දේශනා කරනවා. කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා. ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරපු විදිහට ජාතික දුක්ඛා ජරාති දුක්ඛා කියලා සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තැන දක්වා තියෙන ටික එක දුක කියනත් පුළුවන් දුක සත්‍ය කියලා කියනත් පුළුවන්. ඇයි සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියන්නේ? අර මුලින් ස්කන්ධ පංචකය අතීත කර්ම වේදයට ලැබිච්ච පිරිසුදු ස්කන්ධ පංචකය අවිද්‍යාවෙන් ගැනීම නිසා හටගත්තු දෙය තමයි මේ දුක කියලා කියන්නේ. මුලයෙන් හටගත්තු නිසා මේකට දුක සත්‍ය කියලා කියනවා, දුක කියලා කියනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. හැම කාර් එකක්ම වාහනයක්. හැබැයි හැම වාහනයක්ම කාර් එකක් නෙවෙයි. හැම කාර් එකක්ම වාහනයක්. හැම බස් එකක්ම බස් එකක් වගේම හැම බස් එකක්ම වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. හැම දුකක්ම දුකකුත් වෙනවා. යම්කිසි කායික මානසික දුකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා. ඒ වගේම අර මුලින් දුක සත්‍යයෙන් හටගත්තු නිසා ඒකේ දුක සත්‍යයක් තියෙනවා. හැබැයි දුක සත්‍ය තිබුණා කියලා දුක හට ගන්නවා කියන කතාවක් නැහැ. දුක සත්‍ය හරියට තේරුම් ගත්තොත් දුක විදියට ඒක පරිඤ්ඤය කියන විදියට පිළිසිඳ දැනගත්තොත් සිහියෙන් සාමෝණින් හිටියොත් මොකද වෙන්නේ? ඒ තැනැත්තා අවිද්‍යාපච්ච සංඛාරා මට්ටමට යන්නේ නැහැ. කළු කර්ම කරන්නේත් නැහැ. සුදු කර්ම කරන්නේත් නැහැ.
කළු සුදු දෙකම මිශ්‍ර කර්ම කරන්නේත් නැහැ. ඔහුට කියන්නේ අත්තිබික්කවේ කම්මං අකන්න සුඛං අකන්න අසුඛ විපාකං කම්මක්ඛය සංවතති. කළුත් නොවන සුදුත් නොවන කර්ම රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කර්ම සසර යන කර්ම නෙවෙයි කර්මක්ෂය කිරීමට හේතුන පයෝගාරි සංඛාර කියලායි මේකට කියන්නේ. මෙන්න මේක තමයි පින්නතුනි සංසාර චක්‍රයෙන් දුර වෙන මාවත. මෙන්න මේක පිරිසින දැනගන්න තමයි අපි මේ ලෝකෙට ආවේ. මේ වගේ කාලෙක ඉපදුනේ. මෙන්න මේක තේරුම් ගත්තොත් ගමම අපට මොකද ඇති වෙන්නේ? හැකිතාක් ඉක්මනින් මේක හැකිතාක් දුරට වඩා වඩාත්ම තේරුම් ගන්නට ඕන. ස්කන්ධ ධාතු ආයතන නාම රූප පරිසම්පාද මේ වගේ කරුණවල ස්වභාවය මොකද්ද කිය කිය තේරුම්ගෙන හැකිතාක් දුරට සිල්වත් වෙනවා, හැකිතාක් දුරට සමතේ දිනු කරනවා, හැකිතාක් දුරට සමුදේ බලනවා. ස්කන්ධ පංචකේ බුදුහාමුදුර සත්‍යඥාන සූත්‍රයේ දේශනා කරනවා මොකද්ද අපි කරන්න ඕනේ කියලා. රූපය දකින්න ඕන, රූපය දැනගන්න, රූපේ හට ගැනීම දකින්න, රූපේ නිරෝධය දකින්න, රූපේ නිරෝධ කරන මාවත දකින්න, රූපේ ආස්වාද ආදීනව නිස්සරණ බලන්න කියලා. වේදනාවත් එහෙම බලන්න කියලා සඳහන් කරනවා. මේ ස්කන්ධ පංචකය ගැනම රූපය ඇති වුණේ කොහොමද? රූපය කියන්නේ සතර මහා භූත රූප සහ ඒ ඇසුරු කරන තියෙන උපාදාය රූප. මේක ආහාර නිර්මාණයක්. අවිද්‍යා සංඛාරා කියන අතීත හේතු මත හටගත්තු දෙයක්. අතීත හේතු වලින් හටගත්තු මේ දේ අපි ඇසුරු කරනකොට වර්තමාන ඵල විදියට අපි විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා කියලා මෙන්න මේ කරුණොත් එක්කයි අපි ස්කන්ධ පංචකය පිළිබඳ ආශ්‍රය කරන්නේ ඇසුරු කරන්නේ. ඒක කෙලස් නොවන විදියට අපට පිටුවා ගත්තොත් එතනම නිරුද්ධ කරගන්න පුළුවන්. හැබැයි අපි අවිද්‍යාවෙන් හිටියොත් මොකද වෙන්නේ? වේදනාවෙන් නවතින්නේ නැහැ. මොකද තණ්හා, උපාදාන, භව, ජාති ආදී ඊළඟ කරුණු ටිකට අවිද්‍යාසාලතු අපි ගන්නවා. පින්නතේ බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ මෙන්න මේ අතීත හේතු ටික දැක ගන්න. මොනවද අතීත හේතු කියලා කියන්නේ? කෙටියෙන් කියනවා නම් අවිද්‍යා සංඛාර දෙක. විස්තරාත්මකව කියනවා නම් අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මෙන්න මේ කර්ම. ඒ අතීත හේතු වලට වර්තමානයේ ලැබෙන ඵල තමයි විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා. ඒ වර්තමාන හේතු ටිකට වර්තමානයේ අලුතෙන් හේතුවක් හදාගන්න එකට තමයි නැවත අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව ඇති කරගන්නවා. ඒක ඇති කරගත්තොත් වර්තමාන හේතු විදියට අනාගතයේ නැවත ඵලයකට යනවා. නැවත විඥාණයකට බැසගෙන නාම රූප සලායතන පස්ස වේදනා මෙන්න මේ කරා යනවා අපි. මෙන්න මේ ගමන් මාර්ගයේදී පින්නතුනි අපේ ජීවිතෙන් අපි ගන්න ප්‍රයෝජනය තමයි මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ඇති කරගෙන අපට අනාගතයේන තියෙන සියලුම දුක්ඛම් කටවලින් මේ මොහොතේ අපට නිදහස් වෙන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම දර්ශනයකින්මයි සිදුවෙන්නේ. සම්මා දිට්ඨියමයි සිදුවෙන්නේ. සම්මා දිට්ඨි පුරේජවන් කියපු විදියට ධර්ම මාර්ගයේ ආරම්භයේදී මේ චතුරාර්ය සත්‍ය ගැන සුතමේ ඥානෙන් පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඕන. අන්න එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය පළමෙන් යනවා. ඒක සම්මා දිට්ඨි පුරේජවන් කියලා කියනවා. හැබැයි මේක වඩන්න යනකොට කොහොමද? වඩන්න යනකොට සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤාති භාවය. වඩනකොට සීල සමාධි ප්‍රඥා. දැනගන්නකොට ප්‍රඥා සීල සමාධි. වඩනකොට සීල සමාධි ප්‍රඥා. අපි නොගිහිපු තැනකට යනවා නම් යනකොට මුලින්ම දැනගන්නේ කොහොමද? දැනගන්න ඕනේ මොකද්ද? දැනගන්නේ ගමනාන්තය, ඩෙස්ටිනේෂන් එක, ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක මුලින්ම නෙවිගේටරේට දාගන්නවා.
අන්නේ වගේ තමයි සුතමේ ඥානය සම්මා දිට්ඨියෙන් ලබන්නේ. හැබැයි අපි වඩනකොට කොහොමද? යනකොට හවුස් නම්බරේට නෙවෙයි අපි යන්නේ. යනකොට ඉස්සෙල්ලාම මෙතනින් පටන් ගන්න. ග්ලෙන්ඩෝරා එකෙන් රයිට් එක දානවා. ඇරෝ එකෙන් ආයි රයිට් එක දාන හොමම කියලා. අපි මෙතනින්නම් තමයි මේ ගමන යන්නේ. මේකට කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. පින්නතුනි මෙන්න මේ දෙකම හරියට දැනගත්තොත් මොකද අවසානයේදී වෙන්නේ? ඔහුට වඩන්න තියෙන මාවත මුණ ගැහෙනවා. මොකද වඩන්න තියෙන මාවත? වඩන්න තියෙන්නේ සතර සතිපට්ඨානය. මොකද සතර සතිපට්ඨානය කියලා කියන්නේ කායේ කායන පස්සේ විහෙරති කායේ කායනුව බලනවා. මේ ශරීරය කොහොමද හටගත්තේ කියලා සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට බලනවා. මොකද වෙන්නේ? එතනත්තා මේ ශරීරය ආහාර නිසා හටගෙන ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙන දියම් බව දකිනවා. නැචකින් දිරෝගේ උපාධිය කියන එක තමන්ගේ කියලා ගන්නෑ. මේක හේතුඵල ධර්මක ප්‍රයත්නක් කියලා දකිනවා. වේදනා සුවේදම පස්සේ විහෙරති වේදනාවන්හි වේදනාවන්වන් බලනවා. මොකද වෙන්නේ? ඔහු දකින්න වේදනාව හටගත්තේ ස්පර්ශෙන්ද? වේදනාව කවුරුත් උපද්දවපු දෙයක් නෙවෙයි. කුජලයක වේදනාව හටගත්තේ ස්පර්ශ නිසා. ඇස්කන්නාසාදී ස්පර්ශයක් හටගෙන ඊළඟට වේදනාව සුවේදම පස්සේ විහෙරති චිත්තේ චිත්තාන් පස්සේ විහෙරති. හිත කොහොමද හටගත්තේ? නාම රූප පත්‍ය විඥානං කියලා දකිනවා. ධර්මතා සිටිවිලි හටගත්තේ කොහොමද? අවිද්‍යාව නිසා නැත්තම් මානසිකාර නිසා කියන එක ඒකත් මොනින් දැක ගන්න. මෙන්න මේ ස්කන්ධ පංචකය වැඩෙන විදියට සතර සතිපට්ඨානය වඩන කෙනා ටිකෙන් ටික දියුණු කරගෙන මේකෙන් ඉදිරියට යන දර්ශනෝතින් මුලදී රූපාදී ස්කන්ධ පංචකය වෙන වෙනම දැනගත්තා. අවසානයේ මොකද දකින්නේ? අවසානයේ දකින්නේ තමා ඇසින් රූපයක් දැක්කත්, කනින් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත් ඔහු බාහිර රූපේ පැත්තට යන්නේ නැහැ. ඔහු දකින්නේ අභ්‍යන්තර ස්කන්ධ පංචකයක් හඩගෙන නිරුද්ධ වුණා කියන විතරයි දකින්නේ. බාහිරට ගියොත් මොකද්ද? දුවෙක් පුතෙක් අම්ම කෙනෙක් ගියක් දොරක් වාහනයක් කියන එක ඒ තුළ හිත වැස්සගත්තොත් මොකද වෙන්නේ? අර කඩුවක් තියාගෙන යාළුව මතක් කරගන්න. ඔබට ආදරෙන් ඔබව සිප වැඳගන්නේ යාළුවා. කඩුවෙන් වලඳ ගන්නවා පිටිපස්සෙන් ඇතැම් විට ඔබේ ජීවිතයට හානි කරනවා. මෙන්න මේ උපමාව නිතර මතක් කරගන්න. මතක් කරගෙන සංවේගය ඇති කරගන්න. අප්‍රමාදීව මේ දහම තුළ ඉදිරියට යන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. පෘථග්ජන පුද්ගලයාට සේක වෙන්න, සේක පුද්ගලයාට අසේක වෙන්න, රහත් වෙන්නටත්, රහත් භාවයට පත්වෙච්ච කෙනාට පිරිනිවන් එක් සුවදායි වාසය කරන්නත් මා එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ. මොකද ඒ ප්‍රතිපදාව? ඒ ප්‍රතිපදාව තමයි රූපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම දකින්න, නිරෝධය දකින්න, ආස්වාදය දකින්න, ආදීනවය දකින්න, නිස්සරණය දකින්න කියලා. මේ ස්කන්ධ පංචකය හැම මොහොතේම හට ගන්න ආකාරය දකින්න, හටගෙන එතනම නිරුද්ධන ආකාරයක් දකින්න. ආස්වාදයක් කියලා ගන්නවා නම් ඒ නිරුද්ධ වෙච්ච එක අවිද්‍යාවෙන් ගන්නවා කියන එකක් දකින්න. ආදීනමයක් වෙනවා නම් වෙන්නේ ඒක ආස්වාද වශයෙන් ගත්ත නිසා කියන එකක් දකින්න. මේක දැකලා ඒකේ නිරෝධයටපත් වෙන්න, ඒක විරාගී වෙන්න, ඒකෙන් නික්මිලා යන්න. ඇයි මේක තවදුරටත් තියාගත්තොත් මොකද වෙන්නේ? අර සියලුම දුක් ටික තමයි වැළඳ ගන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ සදහම් මඟ තුළ අප්‍රමාදී විදිහට යන්නටයි. මෙන්න මේ ගමන තුළ ඉදිරියට යනකොට පුද්ගලයාට වෙන ප්‍රතිඵල ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී. මේ මාර්ගය අඛණ්ඩව යම් කෙනෙක් වඩනවා නම් ඒතනත්තා මාර්ගඵලවලටපත් නොවුනත් ඔහු අප්‍රමාදීව සීහා නුවණ තුළ ඉන්නවා නම් ඔහුට ඇසළ රූපයන් දකිනකොටම ඒ ඇසට දකින රූපයෙන් ප්‍රියාප්‍රිය බව ඇති වෙලා ඒක නිරුද්ධ වෙන්න ඔහුට ගත වෙන කාලය කොච්චරද? හරියට ඇසිපිය ගහන මොහොතක් වැනි ඉතාම කෙටි කාලයකදී අර බාහිර රූපය තුළ ඔහු මුලා වෙන ගතිය නැති වෙනවා.
ඔහුගේ සැමරේ අඥාණකාරයාට ගිහිල්ලා ඔහු හැබැයි ඔහු දිගට යන්නේ හැකි තාක් ඉක්මනින්ම ඔහු මේක නතර කරගත්තා. මොකද එක මොහොතකදී එක ඇසිපිය ගන්න මොහොතකදී අපට සිත් ලක්ෂ ගානක් කෝටි ගානක් පහළ වෙනවා. ඒ නිසා අපිට මේකේ වේගය නිසා අපිට හිතෙන්නේ නැහැ අපි මේ මොහොතේම පත් වෙනවායි කියලා. නමුත් අපි යම් සිත් දුරන් ගිහිල්ලා තමයි මුලා වෙලා තමයි නැවතෙන්නේ. නමුත් ඉක්මනින්ම තමයි ඇසල දකින රූපයෙන් ඇතිවන ආසාව සහ නැත්තම් අමනාපය මේ දෙකම දුරු කළා ඉක්මනින්ම හිත මධ්‍යස්ථ කරගන්න. අර පස්සේ දුවන්නේ කනට ශබ්දයක් අහලා ඒ ඇති වෙන දෙයින් මනාපමනාප බවක් ඇති වෙනවා නම් ඒක ඇති වෙලා නැති වෙන්න ඒ අවිද්‍යාව දුරු වෙන්න ගත වෙන කාලය කොච්චරද? හරියට අසුරු සැනක් ගන්න මත. ඇසට උදාහරණ දැක්කෝ ඇසිපිය ගැනීම. කනට උදාහරණ දැක්කේ මොකද්ද? අසුරු සැනක් ගන්න මත. බලන්න ලස්සන උපමා බුදුහාම පාවිච්චි කරන හැටි. නාසියට ගඳ සුවඳක් දැනෙලා එන සැප දුක් වේදනා පස්සේ දුවන ගතිය නැති කරගන්න කොච්චරද ගත වෙන්නේ? හරියට පහලට නැමෙච්ච නෙළුම් පතකට වතුර බිඳක් දානවා නම් ඒක ඉක්මනටම බිමට වැටෙන ස්වල්ප මොහොතයක් ගත වෙන්නේ. අන්න එවැනි කාලයකදී මේ තැත්තා නාසය අරබේ ඇති කරගත්තු ප්‍රියා ප්‍රිය බව දුරු කළා. හිත උපේක්ෂාවට පත් කරගන්න දිවට රසයක් දැනිලා ඒ රසේ ප්‍රිය අමනාප බව හොයාගෙන ගිහිල්ලා කෑමක් නම් නේද? කොච්චර දුකක් යනවදනේ? කොහොමද හැදුවේ? මොනවද දැම්මේ? කොහෙන්ද මේවා ගත්තේ? ඒ ඔක්කොම මටත් හදන විදිය කියන්නේ මේ දුර ගමනක් යන එක මගදී මඩු කරගත්තා. ඒකෙන් මේ කතා කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ, තමන් නුවණින් ඒක කරන්න කියන එකයි. ඔහු ඉක්මනටම මුලා නොවේ නැවතුණා. කොහොමද හරියට දිව කෙලවරට ගත්තෝ කෙලපිඩක් දිවෙන් පහළට වැටෙන ගතවන ඉක්මන් කාලයේ වැනි තාම ස්වල්ප කාලයක් වැනි මොහොතකදී දිවේ රසරබය ඇති වෙච්ච මේ කාරණයක් දුරු කරගත්තා. ශරීරයට පහසක් ලැබුණා නම් සීතලයි කියලා හරි උෂ්ණයි කියලා හරි හරි සනීපයි කියලා හරි කුමන හෝ දෙයකින් ශරීරයට ස්පර්ශයක් ලැබීමෙන් කැමැත්තක් අකමැත්තක් හටගත්තා නම් අවිද්‍යාසහගතව මේක විද්‍යාසහගතිනේලාවේදී වේදනා හට ගන්න පුළුවන්. රහතන් වහන්සේට වේදනා දැනෙනවා. ඒ වේදනාව ගැන නෙමෙයි කියන්නේ. මේ කියන්නේ අවිද්‍යාසහගතව හට ගන්න වේදනාව. ඒ වේදනාවත් එක්කම මට අහවල් දෙයින් වේදනාව ආවේ. දරු අල්ලපු නිසා මට වේදනාව ආවේ. බලු පැටිය වඩා ගත්ත නිසා මට සුව වේදනාවක් ලැබුණේ. මෙන්න මේ වගේ බාහිර රූපයට කියලා ගැට ගන්න ඒ අවිද්‍යාව දුරු වෙන ගත වෙන වෙලාව හරියට කොහොමද ශක්තිමත් පුරුෂේ දිගු කලාක නවන්නට නවකුවත දිගු කරන්නටත් ගත වෙන ඉතාම ස්වල්ප මොහොතකදී මේ තැනැත්තාට මොකද වෙන්නේ? අර ප්‍රිය හෝ අප්‍රිය බවක් ඇති වුණා නම් ශරීරය ඇසුරින් ස්පර්ශය නිසා ඒක ඉතාම ඉක්මනින් දුර වෙලා හිත උපේක්ෂා පිළිනවා. හිතට අරමුණක් ආවනම් කවුරු හරි තමන් ගැන වර්ණනාවක් කරපු එකක් හරි බැනපු එකක් හරි ලෙඩන් දුකක් තියෙනවා කියලා අපු රිපෝට් එකක් හරි මතක් වෙනකොට ඒ ඇතිවෙච්ච දුක දුරු වෙන ගත වෙන කාලය කොච්චරද? හරියට රත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩ භාජනයකට වතුර බිඳක් දැම්ම වගේ ඉතාම සල්පම වගේ දුර වෙනවා කියලා. මේ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට නෙවෙයි. මේ කියන්නේ නිතරම ධර්මයේ ප්‍රගුණ කළා මේ ස්කන්ධ ධාතු ආයතන වඩපු කෙනාට ඔහු ප්‍රත්‍යක්ෂ මට්ටමේදී වුණත් මේ මට්ටමේ ඉන්න පුළුවන් උට විමුක්තියට පත් වෙන්න පුළුවන්. ඇයි ඔහු අකණ්ඩව සිහිය සහනවන පාවිච්චි කරනවා? මේකට කියන අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා. මෙතන නවතින්නේ නැහැ. තවත් ඔය හිරට යනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දැක්වෙනවා සීක ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියලා. මොකද සීක ප්‍රතිපදා සීක කියන්නේ සෝවාන් ආදී මඟඵලවලට පත්වෙච්ච අය රහතන් වහන්සේට මෙහා තියෙන අවස්ථාව. මෙන්න මේ මාර්ගඵලවලට පත්වලා ඉන්න කෙනෙක් ඇස්කන් ආසාදී ඉන්ද්‍රිය වලින් රූපාදී අරමුණු ස්පර්ශ කළා ඔහුට ප්‍රියා ප්‍රිය බවක් ඇති වුණොත් ඔහුගේ ස්වභාවය දක්වන්නේ අට්ටි යති හරා යති දිගුච්චති කියලා. ඔහු ඊටාම ලැජ්ජාවට කම්පාවට පත් වෙනවා.
අනේ මං වගේ කෙනෙකුට මෙහෙම හිතුවිලි ඇති කරගන්න හොඳ නෑ මේ මං බුද්ධ ශ්‍රාවකයෙක් නේද මං මෙච්චර දුරක් ඉදිරියට ගියපු කෙනෙක්ද කියලා ඉක්මනටම තමා ලැජ්ජාවට පත් වෙල එක නැති කරගන්න ඊළඟට කියනවා බාහිතේන්ද්‍රයේ පුද්ගලයාගේ ලක්ෂණය බාහිතේන්ද්‍රයේ කියන්නේ ඉන්ද්‍රිය වල අවසන් උපරිමයට ගියපු කෙනා අසේක පුද්ගලයා රහතන් වහන්සේගේ අත්දැකීම් ඊළඟට දක්වනවා කොහොමද ඒ පුද්ගලයා ඇසෙන් ප්‍රිය රූපයක් දැකලා ඕනනම් ප්‍රිය විදියටම මෙනෙහි කරන්නත් පුළුවන් ඒ ප්‍රිය රූපයේ අප්‍රිය දෙයක් විදියට මෙනෙහි කරන්නත් පුළුවන් පිළිකුල් දේ පිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන් පිළිකුල් දේ නොපිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන් ඒ විතරක් නෙවෙයි නොපිළිකුල් දෙයක් දැක්කොත් නැත්තම් හොඳ ලස්සන ප්‍රියමනාප දෙයක් දැක්කොත් ඒක පිළිකුල් විදියට ඕනනම් මෙනෙහි කරන්නත් පුළුවන් රහතන් වහන්සේලේකයි පින්නපාත යනකොට සමහරට ලාදුරු රෝගින් දානය බෙදනවා දානයත් එක මැංගිල්ලකුත් වැටෙනවා ඒකට ඒ ටික අයින් කළා අයිටික දාන වන්දන අසුභ දේ සුභ හැටියට මෙහි කරන්නත් පුළුවන් ඉතහාම දුර්වර්ණ වෙච්ච කුෂ්ඨ රෝගයක් ඇතිච්ච කෙනෙකුට මෙන්න මේ සංඥා ඇති කරගෙන ඕන්නම් ඉතහාම නිර්මල හිතින් ඒ තැනැත්තාව අතින්ම අල්ලලා පිරිසිදු කරන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තට මෙනෙහි කරන්නත් පුළුවන් ලස්සන යෝන් වියේ ඉන්න කෙනෙක් දැක්වතින් ශනික වේයගෙන බලන්න ඉතාම ලස්සන රූප සම්පත්තිය තියෙන අවුරුදු 16 18 20 කෙනෙක් හම්බුනොතින් එයාගෙන බලන විදිය තියෙනවා කොහොමද එයා ටිකෙන් ටික වියපත් වෙනවා විවාහ වෙලා දරුවෝ හැදලා ටිකෙන් ටික වැහැරිලා හැරමිටිය අතරන් ඇඳට වැටිලා ඊට පස්සේ හුස්ම ගන්න අමාරු වෙලා මිය ගිහිල්ලා සොහොනට ගිහිල්ලා දාලා ටික ටික දිරාපත් වෙලා ඇට සැකිලි අයින් වෙලා ඒවත් දිරාපත් වෙලා වැලියට ඒකට යන ගාන බලනවා කලින් වඩලා තියෙන කෙනා එක මොහොතේ ලස්සන කෙනෙක් දැක්කොත් ඉදිරියට කල්ල බලන ෆෝවර්ඩ් එකට දාල බලන අර තියෙන එෆෙක්ට් කියන්නේ තියෙන්නේ ඔව් ඒකට දාල බලන නැත්නම් අර රිවෙන් එකට දාන්න පුළුවන් මව කුසේදී මුලින්ම පිළිසින ගත්ත ආකාරයෙන් ටිකෙන් ටික මව කුසේ ලේකටියක් ඉදිරි හිටිය හැටි ඒ පැත්තට ඕනනම් දාන්න පුළුවන් පින්නතනි මේ නොවනි මෙහෙ කන විදිය කියන්නේ ඕවනම ප්‍රියමනාප දෙයක් ඒ තියෙන විදියට මෙහෙ කරන්නත් පුළුවන් ඊට විරුද්ධ විදියට මෙහෙ කරන්නත් පුළුවන් සම්පූර්ණයෙන්ම තමා කැමති විදියට තමන්ගේ ආයතන කුසලතාවය ඇති කරගෙන මෙන්න මේකට කියන්නේ ආයතන කුසලතාවය කියලා ස්කන්න ආසාදී ආයතන වල තියෙන දක්ෂතාවය ගැන මේ කියන මෙන්න මෙහෙම උපරිම ලෙස බුද්ධිය දිනු කරගෙන සිහිය සානුවණින් ඉන්න කෙනාගේ අත්දැකීම ගැන කිංසුකෝපම සූත්‍රය දැක්වෙනවා කොහොමද අපි නිතර සඳහන් කරන සූත්‍රය එක්තරා නගරයක් තියෙනවා ඒ නගරයේ දොරටු හයක් තියෙනවා ඒ නගරයට එක්තරා දූතයන් දෙදෙනෙක් කිසියම් මාර්ගයකින් දොරටුවක් හරහා නගරයට ගිහිල්ලා නගර මැද ඉන්න නගර හිමියාට පණිවිඩයක් දීලා ගිහිපු මාර්ගයෙන්මයි එයා එළියට එනවා මේ මොකද්ද කියන්නේ අපි හරියට සම්මාදිත යටි කරගෙන උපරිම ලෙස සිහිය සහ නුවණින් වර්තමානයේ තුල හිටියොත් අපේ අත්දැකීම මේ කියන්නේ මොකක්ද අත්දැකීම ඇහැට රූපයක් ආවතින් ඒ රූපය අරගෙන යන්නේ කවුද සමත විදර්ශනා නැමැති දූතයෝ දෙන්න තමයි අරගෙන යන්නේ යන්නේ නිකන් නෙවෙයි දොරටුවේ ඉන්න සතියෙන් අවසර නම් තමයි යන්නේ යනකොට ඔහු යන්නේ හතරමන් හන්දියට හතරමන් හන්දිය කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප වලින් හැදෙච්ච පුද්ගලයාගේ ඇතුළට මේ අරන් යන්නේ නගර හිමියා කවුද විඥානය විඥාණයට තියෙන විදියට උත්තරය දීලා ඇසෙන් දැක්ක මේකයි කියලා වර්ණ මාත්‍රි විතරක් ඇහැට දීලා ආපු පාරෙන්ම මොකද්ද පාර ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දිපාරෙන් ඔහු නැවත එළියට එනවා මේ මොකද්ද කියන්නේ ඇසෙන් රූපයක් දැක්වතින් ඒ දකින රූපේ ඇසෙන් විතරයි දකින්න පුළුවන් එතන මම නිරුද්ධ වෙනවා ඒක කනෙන් ශබ්දයක් ඇහුවොත් කනේම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ නුවණයි මෙහරයි
වෙනත් විදියකින් කියනවා නම් දිට්ඨිය දිට්ඨමත්තං කියන්නේ මේක. සුතිය සුතමත්තං කියන්නේ මේක. තවත් විදියකින් කියනවා නම් ඇසට දකින රූපය කනට අහන්න බෑ කියන කාරණේ. සරල උදාහරණයක් කිව්වොත් වතුර බේසමක් ගන්න බලන්න. වතුර බේසමක් අරගෙන අපි මුහුණ ලං කරුවොත් මොකද පේන්නේ? ඕ තමන්ම පේනව නේද? එතකොට ඒ වතුර බේසමේ වතුර එකේ පේන ඔබේ මුහුණ ඔබට අල්ලන්න පුළුවන්ද? ඒ ඔබේ මුහුණෙහි සුවඳ බලන්න පුළුවන්ද? ඒ පේන මුහුණෙහි රස බලන්න පුළුවන්ද? පින්නතුනි ඒ පේන වර්ණ රූපය ඇසට විතරයි ගෝචර වෙන්නේ. අපිත් එහෙමයි පින්නතුනි. අපි ඇසට රූපයක් දැක්කොත් මොකද තත්ත්වය? ඒක ඇසට විතරයි ඒක ලක් වෙන්නේ. ඇසට පේන දේ ලස්සනයි කියලා, අනේ මේක ලස්සන හඬක් කියලා අල්ලන්න ගියොත් අහුවෙන්නේ බෙල් එකක් නෙවෙයි සතර මහා භූත රූප අහුවෙන්නේ. ලස්සන හඬක්, අනේ හොඳ හඬක් කියලා හඬක් ඇහෙනවා, හඬ අල්ලන්න ඕන කියලා ගිහිල්ලා ගියාම මොකද හම්බෙන්නේ? ඇතැමිට බෙරයක්, අනේ ඒ ලස්සන හඬ තියෙන දේ හොඳට සුවඳක් තියේ කියලා බෙරේ හම්බින් හම්බ ඉම්පොත් මොකද? හර හරකගේ හම තමයි බිල්ල වෙන්නේ. ඔබ ඇසට දකින රූපය ලස්සනයි කියලා වැළඳගත්තොත් වැළඳගන්නේ මොකද්ද? සතර මහා භූත රූපය වැළඳගන්නේ, වෙනත් දෙයක් නෙවෙයි. ඔබ ඇහැට පේන රූපයෙන් ඒ රූපය එතනම නිරුද්ධ වෙන ඔබ හිතන්නේ දරුවෙක් කියලා, දරුවා වැළඳ ගන්නකොට ඔබට වැළඳ ගන්න මොකද්ද? මේ පඨවි ආපෝ තේජෝ ටික වැළඳ ගන්න. පින්නතුනි මෙන්න මේ මට්ටමේ හිටියොත් අපි ඇසට දකින්න එක ඇසනම නිරුද්ධ වෙන බව දකිනවා, කනට ඇහෙන එක කනේම නිරුද්ධ වෙන බව දකිනවා. හැබැයි ඒ ඇසින් කනින් අහන එක අත්විඳින්නේ නැහැ කියන එක නෙවෙයි. කෑමක් කන්නේ නැහැ, දකින කෙනත් එක කතා කරන්නේ නැහැ, ඒ කතාවක් නෙවෙයි මේ කියන්නේ. ඒ සාමාන්‍ය ලෝකෙ විදිහට අපි ඉන්නවා. නමුත් ආධ්‍යාත්මික ලෝකයේ තමන්ගේ වෙනස්. ආධ්‍යාත්මික ලෝකයේ සීල සමාධි ප්‍රඥා බාහිර ලෝකයට මොකද්ද? දාන සීල භාවනා. තමා පොළවේ පය ගහලා ඉන්නේ ආධ්‍යාත්මික ලෝකයේ සීල සමාධි ප්‍රඥා. අපිට කොච්චර සීල සමාධි ප්‍රඥා තිබුණත් ඒක අනිත් කෙනාට අදාළ නැහැ. අනිත් කෙනා බලන්නේ මෙයා කොච්චර ලෝභ කෙනෙක්ද, කොච්චර කය වචනේ සංවර අසංවර කෙනෙක්ද, කොයිතරම් මෛත්‍රී සාගත කෙනෙක්ද කියලා බලන්නේ. අභ්‍යන්තර ලෝකයේදී සීලය දිට්ඨි කනුපගම සීලවා දෘෂ්ටිට නොපමින සීලයක අභ්‍යන්තරේ ඉන්නේ. අභ්‍යන්තරේ එන සමාධිය සමාහිතෝ වික්ක යථාභූතං පජානාති මට්ටමට යන්නේ සමාධිය. අභ්‍යන්තරේ වඩන ප්‍රඥාව සමුදේ වැය බලන ප්‍රඥාව. හැබැයි ඔහු මේ ලෝකයේ තුල හුදකලා වෙන්නේ නැහැ. අපි ඒ සමහරට පටලැවෙන්නේ මේක. මේ අභ්‍යන්තර ලෝකයේ මම දැන් භාවනා කරනවා, සමති විදර්ශනා වඩනවා, මට දැන් හොඳ දර්ශනයක් පහළ වෙනවා කියලා ඇතැමිට කලින් ගෞරව කරපු ගෞරව කෙන කරපු වෙනකවත් ගරු කරන්නේ නැහැ. කලින් බණ ඇහුවා, දැන් බණ අහන්නේ නැහැ. දැන් ඇතැමිට බණ දේශනා කරන්න යන්නේ. පින්නතුනි මෙහෙම වෙන්න බෑ. අපි හරියට දහම් තුල ආවනානේ තමා ජීවත් වෙන්නේ සීල සමාධි ප්‍රඥාත් එක්ක. තමා බාහිර ලෝකයේදී හොඳ මිනිසෙක්, හොඳ අම්මා තාත්තා කෙනෙක්, හොඳ දායකයෙක්, හොඳ සේවකයෙක්, හොඳ පුරවැසියෙක්, ඔහු පරිත්‍යාගශීලී කෙනෙක්. ඔහු දෑත සෝදාගත් වතින් ඉන්නේ ලෝකෙට දන් දෙන්න බලාගෙන. ඔහු බාහිර ලෝකයේ තුල ප්‍රාණඝාතාදී අකුසල් වලින් බොරු කීම ආදියෙන් වෙන් වෙලා ඔහු පංචශීලය රකින සත්පුරුෂ කෙනෙක් වෙන ලෝකෙට. ඔහු මනසින් සමුදේ බැලුවත් බාහිර ලෝකයේදී අපරිමිත සෙනෙහසින් හරියට අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලන වගේ ඔහු හදවත උතුරාගිය මෛත්‍රියෙන් ලෝකය ඇසුරු කරනවා. ඔහු ලෝකයාට උපරිම දේ දෙන්න, දහම දෙන්න අප්‍රමාදීව කැපවෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔහුගේ නුවණ වැඩි වෙන්න වැඩි වෙන්න ඔහුට මේ ලෝකෙ ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. තමනුත් මේ දහමින් සැනසෙන ගමන් තමා අවංකව තීරුම් ගන්නට ඕන
තමන්ගේ තියෙන කෙලෙස් දැන් අඩු වෙනවද? කලින් තිබෙච්ච බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන පිළිබඳ තිබෙච්ච ශ්‍රද්ධාව තමන්ට දැන් කලින්ට වඩා වැඩි වුණාද කියලා තමම බලන්න. ඒකට මොකක් හරි හෙල්ලීමක් වෙලා නම් පල්ලෙහාට වැටිලා නම් තමන් හිතන්නේ මේ අහපු දේ මොකක් හරි අඩුවක් තියෙනවා කියලා. ආයි බලන්න අහපු දේ හරිද කියලා. නැත්තම් කල්යාණ මිත්‍රගෙන් අහන්න කොතන හෝ වැරදුනාද කියලා බලන්න. පින්නතුනි අපි දහම තුල ඉදිරියට යන්න බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන කෙරෙහි එන්නම අප්‍රමාණ ගෞරවයක් ඇති වෙනවා. ඔය පරිත්‍යාග සීලීත්වය තමන්ට දෙන දෙයක් නැති වුණත් ලෝකයන්ට දන් දෙනකොට සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. මේක තමයි ඔහුගේ ලක්ෂණය. හැබැයි යම් කිසි කෙනෙකු ළඟ ඒ පරිත්‍යාග සීලීත්වය නැත්නම් තමන්ට අනුමෝදන් වෙන්න බෑ. අනුමෝදන් වෙනවා කියන්නේ යන සතුට වෙන එක. සතුට වෙන්න බෑ ඕකට. ඇයි ඔහු හිතන්නේ මේක වැඩි මෙච්චර දුන්න වැඩි කියලා හිතන්නේ? යම් කිසි කෙනෙක් අනිත් කෙනෙක්ගේ පින අනුමෝදන් වෙන්න උනත් පුළුවන්කම තියෙන්නේ ඔහු හදවතින්ම පරිත්‍යාග සීල කෙනෙක් නම් විතරයි. එහෙම නැත්නම් ඔහු හිතත් එක ගැටෙනවා. පින්නොතනි මෙන්න මේ විදියට දක්වනව කොහොමද? ඒ තැනැත්තා ලෝකයේ තුල සීල සමාධි ප්‍රඥාවල උපරිමයෙන් වාසය කරන ගමන් ඔහු ලෝකයාත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? දාන සීල භාවනාවත් එක්ක. දන් දීම, පංචශීලය, මෛත්‍රිය මෙන්න මේක තමයි ඔහුගේ දිනදා න්‍යාය පත්‍රය. සාමාන්‍ය ලෝකයට ඔහු මුණ ගැහෙන්නේ මෙන්න මේ වගේ කෙනෙක් විදියට. නමුත් ඔහු දාන දොන්නට සාමාන්‍ය කෙනෙක් දාන දෙන විදියට නෙවෙයි. ඔහු දාන දෙන්නේ කොහොමද? අර හත්තිගාම උග්ග සූත්‍රයේහි උග්ග ගෘහපතිය දාන දීපු විදියට. සාමාන්‍ය මට්ටමේදී අපි දාන දෙන්නේ දානේ ගන්න කෙනාගේ ගුණය බලලා. හැබැයි උග්ග ගෘහපතිය කියනවා ඔහුගේ ගෙදරට ස්වාමීන් වහන්සේලා වඩිනකොට ඔහු දන්නවා ඒ එන ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා කවුද, අනාගාමීය කවුද, සකදාගාමීය කවුද, සෝවාන් අය කවුද, ධම්මානුසාරී, සද්ධානුසාරී, දුස්සීල කවුරුත් දැනගෙනයි දානේ බෙදන්නේ. නමුත් බෙදනකොට සමසිතින් සමමෙතින් කාටත් බෙදනවායි කියලා. මේ උග්ග කියන්නේ කවුද? සාමාන්‍ය කෙනෙක්ද? ඔව්, අනාගාමී කෙනෙක්. අනාගාමී කෙනෙක් දානේ පූජා කරන ආකාරය. හැබැයි බුදුහාමුදුරෝ දක්ෂිණ විභංග සූත්‍රවලදී දානංසස කියලා තියෙනවා. යෝ සීලවා සීලවන්තේ සුදානං දදාති දානං ධම්මේන ලද්දං සුපසංකිට්ඨං අවිසද්ධං කාමපාණං උලාරං. එහෙම කියලා තියෙනවා. තමනු සීලවත් ඉඳගෙන සීලවත් කර දෙන්න කියලා. ඒ දේශනා කරන්නේ සම්මුති සත්‍ය තුල ස්වර්ග මාර්ගයේ පිළිපදාවක් විදියට. නමුත් මාර්ගඵල පසුකල යනවත් එක්කම ඔහු ඊට වඩා ඉහළ මානසිකත්වයකින් ලෝකේ ස්පර්ශ කරන්නේ. මෙන්න මේක තමයි සීල සමාධි ප්‍රඥා තුල ජීවත් වෙනවා කියලා කියන්නේ. මෙන්න මේ විදියට කිංසුකෝම සූත්‍රය දක්වපු විදියට හරියට ඇස් කන්න ආසාදී ආයතන ගැන සැලකිල්ලෙන් හිටියොත් කොහොමද? ඔහුට ඒ අරමුණ එතෙන්දිම දුරු වෙනවා. හැබැයි බැරි වෙලාවත් සිහියෙන් නොහිටියොත් මොකද වෙන්නේ? අපේ නිතරම සමත විදර්ශනා දෙකෙන් නොහිටියොත් මොකද වෙන්නේ? ඇහැට ගත්ත පණිවිඩය අරගෙන යන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නෙවෙයි, තමන් වැරදි මාර්ගය කියන්නේ. සතිය නැමැති මුරකාරයාගේ අදීක්ෂණයට ලක් වෙන්නේ නැහැ. නගර මැද හිමියාට පණිවිඩය දෙනව කොහොමද? ඇසෙන් දැකපු දේ හරි ලස්සන දෙයක්, ඒක අල්ලන්න පුළුවන් අපි දෙන යමු කියලා. එයාත් අතින් අල්ලගෙන ගිහිපු පාරෙන් නෙවෙයි තවත් පාරකින් යාවේ එළියට එක්කන් එනවා. එක්කන් ඇවිල්ලා එයාට තෑගි ටික දීලයි එයාවයි යවන්නේ නැහැ. එයා එළියේ නතර කරගන්න. එයාට ජරා මරණ ව්‍යාධි දුක් ටික දීලා ඇසෙන් දැකපු දේ අතින් අල්ලන්න පුළුවන්, කනෙන් අහපු දේ දිවෙන් රස විඳින්න පුළුවන්, කයින් පහස ලබපු දේ නාසයෙන් ස්පර්ශ කරන්න පුළුවන්. මේ ආදී වශයෙන් ආයතන පටලවාගෙන ඔහුට දෙත්තේ දෙක්කමක් නැහැ. ඔහු අවිද්‍යාපත්‍ය සංඛාරා කියන ලෝක චක්‍රය තුළ, සංසාර චක්‍රය තුළ සැරිසරණ කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම තුළ අපි තේරුම් ගන්නට ඕන අප සසර තුළ ඉඳගෙන අපට සුගතිගාමි වෙන්න පුළුවන්. ඒ සුගති ස්ථාවර කරගන්න ගමන්
මෙවැනි කාලයක අපට තියෙන උතුම්ම දේ තමයි මේ සංඝරණය. පින්තුනි මීට කලකට ඉඳ ලෝකේ බොහෝ දෙනෙක් හුඟක් මිල මුදල් උපයන්න, හුඟක් උපාධි ගන්න, මාස්ටර් ඩිග්‍රීස් දෙකක් ගන්න, ડોක්ටරේට් දෙකක් ගන්න, දරුවෝ හුඟක් ඉහළ විශ්වවිද්‍යාලයට යවන්න මේ සිහින ප්‍රාර්ථනා තමයි තිබුණේ. පින්තුනි අද ඒවත් කරන ලෝකෙ මිනිස්සු නමුත් අද ප්‍රාර්ථනා විතර නෙවෙයි. අද බලාපොරොත්තු මොකද්ද? අද බලාපොරොත්තු තමයි අඩුම වයසකදී ඉහළම ලෙස ප්‍රඥාවට ළඟා වෙන්න කොහොමද කියන්නේ. අද අවුරුදු 3 මාසෙ 4 දාටුවන් ප්‍රඥාවේ ඉහළම ස්පර්ශ විස්තර කරනවා. ගුණංග විස්තර කරනවා. අද පින්නතුනි සටන තියෙන්නේ මෙතන. අද තියෙන්නේ අඩුම වයසකදී ඉහළම ප්‍රඥාවට ළඟා වෙන්නේ කොහොමද කියන ඉලක්කය අද තියෙන්නේ. මෙන්න මෙදෙන්න පින්නතුනි අර කරණී මෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික උපරිම ලෙස පවත්වා ගන්නට ඕන. අවංක භව, ඍජු ගතිය, මෛත්‍රිය, සුවච භව මේ ආදී ගුණාංග සපුරාගෙන තමයි මේ ගමන යන්නට ඕන. කෙටි මාර්ග නැහැ. සම්පූර්ණ මේ දහම ආධ්‍යාත්මික ගමන් මඟ අවංකත්වයේ මත, සුවච භව මත, බුද්ධිමත් භව මත, මෛත්‍රිය නැමැති දිය දහර ගොස් යන ගමනකින් තමයි මේ යථාර්ථය සාක්ෂාත් කරගන්න අපට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් පින්නතුනි අද අපි මේ සාකච්ඡා කළේ එදා එක අතකින් ශ්‍රද්ධාව සිල්වත් බව ඇති කරගෙන ස්වර්ගගාමී මාර්ගය තුළ සංසාර චක්‍රය තුළ හිටියත් උපරිම ලෙස කුසලයේ තුළ ඉඳගෙන සුගතියෙන් පහට නොවන විදිහ ස්ථාවරත්වයක් අපි ලබා ගන්නට ඕන. අනිත් පැත්තෙන් චතුරාර්ය සත්‍ය පරිසම්පාදයේ හේත්ඵල ධම අරහත්ක මාර්ගයේ සීල සමාධි ප්‍රඥා මේ වුණා හොඳට තේරුම් අරගෙන විශේෂයෙන් දුක සත්‍ය මැනවින් තේරුම් අරගෙන හැකේ තාක් දුරට කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය වෙන සංස්කාර චේතනා අපි පහර කර ගන්න උත්සාහ ගන්නට ඕන. ඒ තමයි ගිරිමානන් සූත්‍රයේ දස සංඥා විදිහට දේශනා කළේ. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුබ සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝක අනිරත සංඥා, සබ්බ සංඛාරේ සංඤ්ඤ සංඥා, ආනාපාන සති මේ ආදි වශයෙන් දස සංඥාව ගැන සඳහන් වෙනවා. පින්නතුනි මේවා තමයි අපේ ජීවිතයේ සැබෑ මිනිමුතු කියලා කියන්නේ. මෙන්න මේ ගුණාංග අපේ ජීවිතේ වැඩෙනවත් එකම පින්නතුනි අපි එන්නම දුකෙන් නිදහස් වෙනවා. එන්නම මානසික පීඩාවට වෙනවා. එක පැත්තකින් මෛත්‍රියෙන් දිනු වෙනවා, අනිත් පැත්තෙන් ප්‍රඥාවෙන් දිනු වෙනවා. මේ දෙකේ ඉලක්කය ලෙස තමන්ගේ ජීවිතයේ නොනිමෙන පහනක් බවට පත් වෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන. හරියට දොළොස් මහේ පහන වගේ තමන් මොන දේ කළත් තමා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන පෙරමුණේ තබාගෙන ශ්‍රද්ධා ආලෝකයෙන් තමයි මේ ගමන හොයන්නේ. හැබැයි ඔහු කරපු අනුත් දේවල් වලට කිසිදු ලෙක්සකට පාඩුවක් කරන්නේ නැහැ. දරුවන්ට කරන යුතුකම්, රැකිරක්ෂා, සමාජ යුතුකම්, ආගමික යුතුකම්, අධ්‍යාපන කටයුතු මේ ඔහු දැනටත් වඩා කරනවා. විතරක් නෙවෙයි මේ රකින ආධ්‍යාත්මික ප්‍රතිපදාවෙහි දිටනම වේදනීය ප්‍රතිඵල විදියට මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතේ තමා බලාපොරොත්තු වන දැහැමි ලෞකික බලාපොරොත්තු තමන් බලාපොරොත්තු වෙනවටත් වඩා ඉක්මනින් සපුරා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඇයි මේ ඉහළම දර්ශනේ හිත තිබ්බට පස්සේ පල්ලෙහා ගුණාංග ටික අතහැරෙන්නේ නැහැ. පල්ලෙහා ගුණාංග ටික සපුරාගෙනම හොයන්නේ දෙන්න. උඩින් පහළ වෙන කෙනෙක් නෙවෙයි. අපිට ෆ්ලයිට් එකක් තියෙනවා නම් අපිට එයාපෝට් එකට ෆ්ලයිට් එකෙන් යන්න බෑ. අපි එයාපෝට් එකට යන්නට ඕන සාමාන්‍ය වාහනයකින්. සාමාන්‍ය වාහනයකින් පොළවෙනු අපි යන්නේ. ඒ යනකොට අපි දාන සීල භාවනා කරමින් අනිත් අයටත් සුහඳ උදව් උපකාර කරමින් ඒ අයටත් අපි යුතුකම් ආදිය කරමින් රැකිරක්ෂා හොඳට කරමින් අර මංගල සූත්‍රයේ තියෙන මාතා පිතෝ පට්ඨානං පුත්තදාර සංඝෝ අනාකුලාච කම්මන්තා ආරති විරති පාපා මඤ්ඤපානාච සංයමෝ සමනානාච දස්සනං මෙන්න මේ ගුණාංග ටික කරමින් තමයි පොළොව මට්ටමින් වටපිට බලබල අපි එයාපෝට් එකට යන්නේ.
ගියාට පස්සේ බෝඩින් පාස් එක ගත්තට පස්සේ මේව ටික අයින් කරනවා අපි. නමුත් එතෙන්ට යනකම් පේනතින් මේ ගුණාංග ටිකෙන් අපි ලබා ගන්න ආශිර්වාදය මොකද්ද? ආයු වන්නෝ සුඛං බලං. ආයුෂය වර්ණය සැපය අධිපති භාවය කියන මෙන්න මේ ආශිර්වාද දිට්ඨධම්ම වේදනීය ආනිසංස ලැබමින් තමයි අපි මේ ආධ්‍යාත්මික ගමනේ පෙරමුණ කරා යන්නේ. ඉතින් මේ කරුණු ටික තමයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රූපය ගැන කරන විස්තර ටික අපි වචන ටික දැක්වුවානේ. හෑන්ඩ් අවුට් එකේ තියෙනවා බලන්න පුළුවන් රූපයේ ස්වභාවයන් රාශියක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සබ්බං රූපං න හේතු. කිසිදු රූපයක් ලෝභ දෝෂ ආදී හේතු නෙවෙයි. අහේතුකම් කර්ම සහ කෙලෙස් නැමැති හේතු නෙවෙයි. මේ ආදී වශයෙන් ලක්ෂණ ගානක් කියනවා. රූපය කියන්නේ ලෞකික දෙයක්. ඒ කියන්නේ ලෞකික මනසකට රූපය අහුවෙන්නේ. ඒක රූපාචර මට්ටමේදීත් අහුවෙන්නේ නැහැ. අරූපාචර මට්ටමේදීත් අහුවෙන්නේ නැහැ. අපරිහාකන භූමියේදීත් රූපය අහුවෙන්නේ නැහැ. අපි රූපය ඇසුරු කරගෙන නම් ඉන්නේ. ඒ කියන්නේ අපි කාම ලෝකේ ඉන්නවා කියන එක. රහතන් වහන්සේගේ අපරියාපන්න භූමිය විස්තර කරනවා. අපරියාපන්න භූමියේ ස්කන්ධ පහක් නැහැ. ස්කන්ධ හතරයි. එහෙම කිව්වහම හිතන්නේ රහතන් වහන්සේ වදානේ වළඳන්නේ නැහැ වතුර බොන්නේ නැහැ කියලා. පින්නතුනි ඒ රූපය ස්පර්ශ කරන ලෝකේ උන්වහන්සේගාගේ වලට නැහැ. අපේත් ඇත්තෙම දැනටත් නැහැ ඒක. අපි ඒක දැන් අත්විඳිනකොට මුල් එක නිරුද්ධ වෙනවා. දැන් ඔබ මාව හඳුනා ගන්නකොට ඇසෙන් නෙවෙයි හඳුනාගන්නේ මනසින්. එතකොට රූපය නිරුද්ධ වෙනවා. නමුත් අපිට තාම නිරුද්ධ වෙලා නැහැ ඇසෙන් හඳුනා ගන්නවා කියලා හිතන්නේ. අන්න ඒ නිසා අපිට කියන ස්කන්ධ පංචකයක් තියෙයි කියලා. රහතන් වහන්සේ ස්කන්ධ හතරකින් ඉන්නවා කියලා කියන්නේ රහතන් වහන්සේ රූපයක් නැහැ කියන එක නෙවෙයි. ඒ රූපය තුල හිත බැස ගන්නෑ. උන්වහන්සේ චිත්තචෛතසිකත් එක්ක ප්‍රඥාව තුලයි උන්වහන්සේ ජීවත් වෙන්නේ. මේ වගේ රූපය ගැන පිළිසින දැනගන්න අවස්ථාව අපිට තියෙනවා. ප්‍රශ්නේ මාන තියෙනවනේ. අනේ කොළොම. සන්නස් ආසර සන්නස් චක්කු ඉන්ද්‍රිය චක්කු ධාතු චක්කු ප්‍රසාද ඒ තුනේ වෙනස මොකක්ද සන්නස්? ඔය චක්කු ධාතුවයි චක්කු ඉන්ද්‍රියයි කියන්නේ සමානයි. තමයි දෙකේ ප්‍රසාද. ඔව් ප්‍රසාද රූපේනත් ඒකම කියනවා. එතුණ මේකයි. ඇස කියලා කියන්නේ ඒක සාමාන්‍ය අපි සිංහලෙන් කියන්නේ. ඒ කියන්නේ මේ පේන ඇස නෙවෙයි මේ ඇසුරු කරගෙන තියෙන පෙනීමේ ශක්තිය. ඒකට චක්කු කියලා කියනවා, චක්කු ධාතු කියලා කියනවා. ඒ වගේම චක් ආයතන කියලා කියනවා. වචන ගානක් තියෙන සමාන වචන. සිනොනිම්ස් ගානක් තියෙනවා ඒකට. ඒ හැම එකක්ම ලක්ෂණය මොකද්ද? පෙරණතිදී හඩගෙන යතුන ඇතම නිරුද්ධ වෙනවා. ඇසත් එහෙමයි රූපයත් එහෙමයි. රූපය අපි හිතන්නේ බැලුවට පස්සේ ඉතුරු වෙනවා කියලා. නමුත් එහෙම නැහැ. රූපයත් මේ සම්දේ වගේමයි. රූපය සම්දේ අතර වෙනසක් නැහැ. ඒ රූපය තමන්ගේ ඇසට නැඹුරු වෙන්නේ තමන්ගේ කර්ම ශක්තිය අනුව. ඔබට මේ රූපය කහපාට මලක් පේන්නේ ඔබේ කර්මයෙන් ලබලා දීපු ලෙන්ස් එකට පේන මානෙන්. ඔබට උපතින් වර්ණන්දතාවයේ තිබුණොත් ඔබට මේ කහවට පේන්නේ. මේ පේන්නේ සැබෑ ලෝකේ නෙවෙයි. අපට කර්මයෙන් නිර්මාණය කළ දීපු කර්මයේ ප්‍රමාණයට සල්ලි දීලා ගත්තු සෙන්සස් ටික තමයි මේ තියෙන්නේ. මේව අඩු වැඩි කරගන්න පුළුවන්. හිතේ ගමන් අඩු වෙනවා, හිතේ ගමන් ප්‍රඥා දිනු කළ වැඩි කරගන්න පුළුවන්. අපට මේ දෙකම තියෙනවා. හොඳයි පින්නතුනි අද අපි මේ ධර්ම දේශනාවෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඒ අපවත් ජීවදාන ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කරන්නට. ඉතින් උන්වහන්සේට අපි පින් දීමක් නෙවෙයි අපි මේ කරන්නේ. උන්වහන්සේ මේ පින කොහේ හරි ඉඳලා දැකලා සතුටු වෙන්න කියලා ප්‍රාර්ථනාවයි. ඉතින් ඒ අංකිතී ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රදාන අපරමින් මේගේ යම්තා ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු ඥාති උදමේ පිණින් සෝපත්ත්වා කියන සාසනාවෙන් අපි මේගේ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමක් වශයෙන් සාදු කියමු. මේ පින දෙවියන්ටත් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපි ගාථාව කියලා පුණ්‍ය ආනුමෝදනා කරමු.
ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණේ කීරීමෙන් රැස් කරගත් මේ සියලු පින්වල බලෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවය ප්‍රාර්ථනා කෝලව උතුමෝ නිවන් සුවයසල සේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිම්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්දේ පිපායි. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.